නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගරු කටයුතු හාමුදුරන් වහන්සේලාගෙන් අවසර මෙහෙණින් වහන්ස සද්ධාවන්ත පින්වතුනි බිස්මෙන් ලංකාරාම විහාරස්ථානයේ සති දෙකක් පුරාවට පැවැත්වුණු ඒ සීල භාවනා වැඩසටහනේ අද අවසාන දවස. දැන් අපි මේ දින කිහිපය පුරාම පැහැදිලි කරලා දුන්නේ ගෘහස්ථව ගිහි ජීවිතයක් ගත කරමින් රැකී රක්ෂාදී කරමින් බුදුහාඳුරු දේශනා කරපු සතිපට්ඨාන භාවනාවක් ප්‍රගුණ කරගන්න ස්වරූපයක් ගැන. ඒ සඳහා සක්මන් භාවනාව යොදා ගන්න ආකාරය තමයි එවන් ලැබෙන කරගෙන යන්නේ කොහොමද? එයින් තමන්ට ඒකද ඒ භාවනාව සාර්ථක කර ගැනීමට සැලකිය යුතු කරුණු මොනවද? ඒ වගේම ඒ භාවනාවේදී පැන නගින දේවල් හඳුනගන්නේ කොහොමද? එයාදී කරුණු සාකච්ඡා කරන්න යෙදුණා. දැන් අද දවසේ බලාපොරොත්තු වෙනවා මේ මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරේ බුදුහාමුදුරෝ කුරු රට. සතිපට්ඨාන භාවනා සම්බන්ධව පස්වග මහණුන් වහන්සේලාට දේශනා කරපු ධම්මසක් පැවතුම් සූත්‍රයේ මුල්ම පැහැදිලි කිරීම සතිපට්ඨානිය ගැනයි. ඒක පැහැදිලි කරාම දේව මේ වික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා කියන එක. මේ අන්ත දෙක අතහැරෙන්නේ සතිපට්ඨාන වැඩිමෙන් තමයි. කාය වේදනා චිත්ත ධම්ම වැඩිමේ ප්‍රතිඵලයක් විදියට. එහෙමනම් සතිපට්ඨානිය සම්බන්ධව බුදුහාමුදුරුවෝ උඟාක් දේශනා පවත්වලා තියෙනවා. ඒ දේශනා අතුරෙන් අපිට සිය ගාණක් එකටම සතිපට්ඨාන සූත්‍ර විවිධ විදිහට දේශනා කරපුවා සිය ගාණක් හම්බ වෙනවා සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තේ. එතකොට එහෙම විවිධ විදිහට මේ පැහැදිලි කිරීම බුදුහාමුදුරුවෝ දේශනා කරේ ඒ තමන් වහන්සේ ළඟට ආපු ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ ස්වરૂපය මතයි. එතකොට ශ්‍රාවක ශ්‍රාවිකාව මුලින් ආවේ මේ පිළිබඳව පෙළක් හුඟක් අය පැවිද්දෝ. පැවිදි ජීවිත ගත කරපු අය. පැවිදි කියන්නේ ගිහිගි අහක් වෙච්ච අයම විතරක් නෙවෙයි. එහෙම අහක් වෙලා අර සමාධි ශික්ෂාවක් ප්‍රගුණ කරපු අය. ඒත් සමාධි ශික්ෂාවක් ප්‍රගුණ කරලා රූපාවචර අරූපාවචර ධානලාභීන්ට සතිපට්ඨානෙ දේශනා කරපු විදිය ඔය පස්වග මහණුන් වහන්සේලාට වගේ බොහොම කෙටි ස්වරූපයකින් තියෙනවා. මෙහෙම බුද්ධ ජීවිතය දිහා බැලුවම බුදුහාමුදුරන්ගේ ජීවිත කතාවේ අවසාන භාගයේ ලං වෙනකොට තමයි ඔය කුරු රට වැඩම කරවන්නේ. එතකොට කුරු රටදී මේ සියලු දේශනාවල් කැටි කරලා මේ මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරලා තියෙනවා. එතකොට මහා සතිපට්ඨාන සූත්‍රය කියලා අපි දකින සූත්‍රය ඇත්තටම කුරු රටදී දේශනා කරේ. එහි විශේෂත්වය තමයි අර එක එක පුජ්‍යලයන්ට නැත්නම් පුජ්‍යල සමූහයකට ගැළපෙන ආකාරය විතරක් නැතුව මහා සතිපට්ඨානයේ අන්තර්ගත සියලුම කරුණු ඇතුළත් වන සූත්‍රයක් තමයි මහා සතිපට්ඨාන සූත්‍රය කියන්නේ. මේක දේශනා කරේ ඉලක්කය දිහා බැලුවොත් මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ ඉලක්කය ගිහි පැවිදි ශ්‍රාවකයෝ නෙවෙයි. මේක මිනිසුන් ගක් දන්නේ කුරු රටදී දේශනා කරලා ඒ පස්සේදිත් කියනවා අපිට ඉතුරු වෙලා තියෙන සතිපට්ඨාන අටුවාව දිහා බැලුවත් තේරෙනවා මේ දේශනාවෙන් පස්සේ ප්‍රයෝජන අරන් තින්නේ වැඩියෙන් පැවිද්ද නෙවෙයි මේ භාවනා ගිහියෝ. ඒක තමයි විශේෂත්වය. එහෙනම් මේ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් ඉලක්ක කරගෙන තමයි මේ මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ
එදා හිටිය ශ්‍රාවක ශ්‍රාවකාවෝයි අද ඉන්න අයයි හතර පොළොට වගේ වෙනස්. දැන් බුදුහාමුදුර දේශනා කරපු අය නෙමෙයි අද ඉන්නේ. අද ඉන්නේ අර හතරවෙනි මාර්යා හොඳටම වෙහෙක්කිය අය. කුරු රට එහෙමයි ඉඳලා නෑ වගත් බුදුහාමුදුර දේශනා කර. හතරවෙනි මාර්යා කියන්නේ මොකද්ද? ඊයේ පැහැදිලි කරා පරේෂණ තුෂ්ණා. ඉගෙනගෙන නිවන් දකින්න ශ්‍රාවක ගිහි ශ්‍රාවකය තමයි අද ඉන්නේ. ඒ කියන්නේ නිවන අධ්‍යාපනයෙන් ඉගෙනගෙන ලැබෙන්න පුළුවන් කියන එක. ඔන්න ඔතන තමයි වර්තමානයේ එදායි අතර වෙනස. දැන් එතකොට ඉගෙනගෙන සතිපට්ඨානේ වඩන්න පුළුවන් කියන එක තුළ එහෙනම් එයාගේ දිට්ඨිය වැරදි හින්දා බුදුහාමුදුරුවෝ දීපු කමටහන ගැන ඉගෙන ගන්න යනවා. ඒක වඩාත් හොඳට කරන්න තමන්ගේ දැනුම භාවිතා කරනවා. ඔන්න ඒ වගේ ගැටළු වලට වර්තමානයේ ශ්‍රාවකයා පත් වෙනවා. ඒක තමයි හැමදාම සිදු වෙන්නේ. දැන් ඔය ඒක දිහා බැලුවම මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ කුරු රටදී දේශනා කරනකොට බුදුහාමුදුරුවන්ගේ බුද්ධ ජීවිත කාලයේදීම දේශනා කරපු සාමාන්‍ය සම්ප්‍රදාය මෙතෙන්දී වෙනස් කරලා තියෙනවා. මේක විශේෂ දෙයක්. මේක දැනගන්න ඕනේ. මහා සතිපට්ඨාන සූත්‍රයේදී ඒ සම්ප්‍රදායක බුදුහාමුදුරුවෝ මෙතෙක්කල් ජීවිතයේ දේශනා කරපු ධර්මයයි මේ ධර්මයයි අතර වෙනසක් තියෙනවා. වෙනස තමයි බුදුහාමුදුරුවන්ගේ ඕනම සූත්‍රයක් දිහා බැලුවම කවමදාවත් මේ මෙන්න මේ ධර්මය මේක ප්‍රගුණ කිරීමෙන් මෙන්න මේ ආනිසංස ලැබෙනවා කියලා මුලින් දේශනා කරන්නේ. දේශනා කරනවා නම් කරන්නේ හැම සූත්‍රයකම ඒ ධර්ම පැහැදිලි කිරීමක් කරලා ඒ සූත්‍රයේ හරියට දේශනාව අවසන් කරලා ඒ දේශනාවේ අග භාගයේදී අවසාන භාගයේදී මේ විදිහට මේ ධර්මයේ මෙන්න මේ ධර්මයේ පිළිපැද්දොත් මෙන්න මේ වගේ ආනිසංස ලැබෙනවා කියලා සාම්ප්‍රදායිකව තියෙන දේශනාවල තියෙනවා. බුද්ධ දේශනාවල ඔය ස්වරූපය තියෙනවා හැම සූත්‍රයකම. එලක් ඒවා එහෙම ආනිසංස පෙන්නලත් නැහැ. මොකද එතකොට ඒ අහන කෙනා ඒකේ වටිනාකම දන්න පිරිසක් නම් එහෙම කියන්නේ නැහැ. එහෙම දේශනා කරලත් නැහැ. නමුත් මේ කුරු රටදී දේශනා කරපු මහා සතිපට්ඨාන සූත්‍රයේ ධර්ම කරුණු දේශනා කරන්න පෙර බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මෙන්න මේ සතිපට්ඨාන එකක් හරි මේ දේශනා කරන මේ පැහැදිලි කරන සතිපට්ඨාන භාවනා එකක් හරි බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවයෙන් ධර්මයේ කෙරෙහි ගෞරවයෙන් මේ ධර්මීය ප්‍රගුණ කරපු ශ්‍රාවකයෝ කෙරෙහි ගෞරවයෙන් ඒ කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන්නේ මේ ත්‍රිවිධ රත්නය කෙරෙහි ගෞරවයෙන් මේ පැහැදිලි කරන මේ සතිපට්ඨාන සූත්‍රයේදී පැහැදිලි කරන එක භාවනාවක් හරියට ප්‍රගුණ කරොත් ඒ ශ්‍රාවක ශ්‍රාවිකාවට ගිහි වුණත් එකයි පැවිදි වුණත් එකයි මේක ભેදයක් කිසිම නැහැ. මේක හොඳට මතක තියාගන්න ඕනේ. එතකොට ඒ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට ආනිසංස හතක් ලැබෙනවා ඒකාන්ත වශයෙන්. මේක තමයි අර සුවිශේෂී පැහැදිලි කිරීම. එතකොට අනිකුත් සූත්‍ර දේශනා කරලේ සූත්‍රයක් පැහැදිලි කරලා ධර්මයක් පැහැදිලි කරලා දේශනාව අවසානයේ මෙන්න මෙහෙම මේවා පිළිපැද්දොත් මේ විදිහට ක්‍රියාත්මක වුණොත් මෙන්න මේ වගේ ප්‍රතිඵල ලැබෙනවා කියලා අවසානයේ දේශනා කරනවා. මෙතෙන්දී එහෙම නැහැ. මේ සතිපට්ඨාන එක භාවනාවක් හරි ගිහියෙක් හෝ පැවිද්දෙක් හරි පුහුණු කරනවද එයාට ආනිසංස හතක් ලැබෙනවා. ඒ හත මෙන්න මේවයි කියලා මුලින්ම දේශනා කරනවා. ඒක හින්දා ඔයගොල්ලෝත් බලන්න ඕන නම් මහා සතිපට්ඨාන සූත්‍රයේ ඕනතරම් ඔය ඉන්ටර්නෙට් වල තියෙනවා. නැත්නම් ගෙවල් වල පොත් ඇති. ඒක මුලින්ම පටන් ගන්නෙ දේශනාවට පෙර මෙන්න මෙහෙම වාක්‍යයකින්. ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා. ශෝක පරිද්දවාන සමතික්කමාය. දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. ඥායස්ස අධිගමාය. නිබ්බානස්ස සච්චගිරියාය. යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මේ තමයි ආනිසංස හත. මේක ගිහිගෙක් කරත් ලැබෙන්න ඕනේ, පැවිද්දෙක් කරත් ලැබෙන්න ඕනේ කියනවා. මම නෙමෙයි මේ කියන්නේ. බුදුහාමුදුරන්ගේ දේශනාව.
නමුත් ඕක අහන ගිහි ශ්‍රාවකයා අද ඕක පිළිගන්නේ දැන් ආවේදම කවුරු හරි ප්‍රතිපත්තාන ඉගෙන ගත්තා කියලා ලැබෙන්නේ ඔය බුදුහාමුදුරු දේශනා කරපු ආනිසංස නෙමෙයි. මේ නාමතු ආනිසංස. එතකොට දැන් මෙන්න මේ වැරද්ද තමන් අතින් වෙනවා නම් ඔය කරන භාවනාවෙන් ලොකු ඵලයක් ගන්න බෑ කාටවත්. මොකද වැරද්ද මොකද්ද? තමන් බහ කරන භාවනාව සතිපට්ඨාන භාවනාවකට අනුගත එකක් නම් දැන් ඔය අපි කියා දුන්නේත් ඉරියාපත පබ්බේට අයිති මේ සතිපට්ඨානේ කායानुපස්සනාවේ තියෙන පබ්බ 13 14ක් තියෙනවා. එකිනෙකට වෙනස් භාවනා ක්‍රම 14ක්. ඒවත් තව අනු කොටස් වලට ඕන තරම් බෙදියි. එතකොට එක එක ගුරුකුල ඒවා එක එක කොටස අරගෙන එක එක විදිහට පැහැදිලි කරනවා. ඒක ඒ වැරදි හිම නෑ කාගේ. කරන මිනිසුන්ගේ සම්පූර්ණ වැරද්ද තියෙනවා. එතකොට අපි ඔය පැහැදිලි කරපු සක්මන් භාවනාව වැටෙනවා සම්පජන්න පබ්බේ කියන එකටත් වැටෙනවා ඉරියාපත පබ්බේටත් වැටෙනවා. ඔය දෙකේම ඔය දෙක පැහැදිලි කරලා තියෙනවා. පබ්බ දෙකක්. එතකොට මුලදීම සක්මන් භාවනාව සම්පජන්න පබ්බෙන් ආරම්භ කරනවා. ඒකට තමයි අර දුන්නේ. ඒකට අනුගත වෙන කමඨහනක් විදිහට තමයි ඔයගොල්ලන්ට පැහැදිලි කරේ. අර පොළවේ ස්පර්ශ වෙනකොට අවධානය තියන්න. දැන් ඕකෙන් ප්‍රතිඵලයක් ගන්න කිව්වා. නිදිමත ඉක්මවන්න කිව්වා ඕකේ. ඔය කමඨහනෙන් කවුරු හරි ශ්‍රාවකේ ගිහියෙක් වුණත් එකයි පැවිද්දෙක් වුණත් එකයි නිදිමත ඉක්මවන්න. නිදිමත ඉක්මවෙවෝ ලැබෙන ඵලයක් ගැන කිව්වා. මොකද ඒ කමඨහනට අදාළ කායික කොටස ධාතු කොටස් සතියට අහු වෙන්න ඕන. දැන් නම් ඉතින් නිදිමත ඉක්මවෙවා කියන්න බෑ. නිදිමත ඉක්මවෙවා කියන්නේ අමුතු දෙයක් නෙමෙයි. අර මාරපාක්ෂික ධර්ම පහක් යරපත් වුණා කියන වෙන දෙයක් නෙමෙයි. ඊය කියා දුන්න තීන මිද්දේ කියන්නේ පස්වෙනි මාරයක්. ඊට පස්සේ එහෙනම් ඒ කයේ ඒ අදාළ කමඨහනට අදාළ කාය විඥානය පහළ වෙන අරමුණි නැත්නම් යටිපළු අපේ සක්මනේ නම් මේ යටිපළු හරහා එනං ඉස්මතු වෙන්න ඕනේ නිදිමත ඉක්මෙව්වත් ඔය කමඨහනේ ධාතු ස්වરૂප ධාතු ගුණ මෙන්න නැතුව මේ අරුමෝසල් ඥාන ලැබෙන්න බෑ මේක. තේරුණා නේද? මොකද බුදුහාමුදුරන්ගේ ආනිසංස විතරයි මේක ලැබෙන්න ඕනේ. තම තමන් හිතාගෙන ඉන්නවල වෙන්නත් බෑ. ලැබුණා නම් ඒක වැඩක් නෑ කියලා දැනගන්න ඕනේ මේ ආනිසංස ඉගෙනගෙන. මම ආනිසංස අද කියා දෙන්න. දැන් මම මේ කියා දුන්නේ අපි කියා දුන්නේ භාවනාව මෙන්න මේ පාරේ යන්නේ. වෙන පාරක් වෙන්න බෑ මේක. වෙන තමන්ට හදාගන්න බෑ මේක. ඊට වැඩිය හොඳ විදිහ මෙන්න මේ විදියයි. අර පොතේ මෙහෙම තිබුණා. එහෙම කරන කෙනාට සාර්ථක නෑ. තමන්ගේ අර පස්සේ හතරවෙනි මාරයට අහුවෙලා ඒක. පරේසන් දුක්නාමට. එතකොට ඒ කමඨහනට අදාළ ධාතු ගුණ තේරුණාම ඔබ දිගටම මේ කය කියන එක මහා විශාල ඉන්ද්‍රියක්. කාය ඉන්ද්‍රිය කියන්නේ. දැන් මේ කාය ඉන්ද්‍රිය කියන එක අපේ ශරීරයේ අභ්‍යන්තරේ හා බාහිර හැමතැනම වැඩ කරන ඉන්ද්‍රියක්. ඔය ඇහැ වගේ නෙමෙයි. දැන් ඇහැට පේන එක නම් නැවැත්තියගේ ඇස්පිල්ලන් වැහුවා. බොහොම සරලයි ඒක. ඔය කනට ඇහෙන එක නැවැත්තියගේ මූඩු දෙකක් ගහගත්තා. කාය ඉන්ද්‍රිය නවත්තන්න පුළුවන් ජගතේ ඉන්නේ නැහැ කොහොමද? ඔන්න පොඩ්ඩක් නවතිනවා. අර වායකට යනකොට අන්ත භාගය මැදිනවා. ඒත් භාගයයි. අනිත් භාගය වැඩ. තේරුණාද? වෛද්‍යවරු නම් පොඩ්ඩක් දන්නවා. අර ඉන්ජෙක්ෂන් ගහලා ආය විඥානේ පැය ගණන් වලට එහෙම නතර කරනවා. දැන් ඒව කරලා සතිපට්ඨානෙ වැඩින්නේ නැහැ. තේරුණාද? ඒක හින්දා මෙතන මේ කාය විඥානේ මහා දැවැන්ත යෝධ ඉන්ද්‍රියක්. දැන් ඒ යෝධ ඉන්ද්‍රියෙන් මේ කායනුපස්සනාවේ ඔය ඉරියාපත පබ්බේ වෙන්න පුළුවන්, ආනාපාන සති පබ්බේ වෙන්න පුළුවන්, සම්පදඤ්ඤ පබ්බේ වෙන්න පුළුවන්. ඔය පබ්බ තුනේදීම ගන්න කමඨහනකට අර යෝධ ඉන්ද්‍රියෙන් අංශු මාත්‍රයක්. හොඳට මතක තියාගන්න. මේ අංශු මාත්‍රය සක්මන් භාවනාවේ ලොකු වර්ගඵලයකට ආයේ යටිපළු. දැන් ඔන්නේ යටිපළු හරහා අර ධාතු ස්වરૂප තේරුණාට පස්සේ ඒ භාවනා කරන ශ්‍රාවකයාට
අර කාය ඉන්ද්‍රියේ එක තැනක මේක වුණොත් මේ කාය ඉන්ද්‍රියේ ලක්ෂණයක් තමයි තව තව මේ භවනාව බහුලීකත කරනකොට අර ධාතු ස්වરૂප ශරීරයේ පුරා ශරීරයේ දැනෙන දැනෙන තැන්වලට මතුවෙන එක. දැන් ඒක වෙන්න ඕනේ. දැන් ඒක නොවුනොත් මේ කායනුපා සතිපට්ඨානයේ ගිලිහෙනවා. දැන් හුඟක් අය කරගන්නේ ඒක නෙමෙයි, මේ කය තේරෙන්නේ නැති තැනක තියෙන සුවයකට කැමති වෙනවා. මොකද ඒ කැමති වෙන්නේ මෙච්චර කාල කරපු කයට කරපු ගෝලන් ටික වැඩි නේද? තේරෙනවනේ. ඒ කියන්නේ ඔය කය කියන එක පිනවන්නනේ මෙච්චර කාල හැම දෙයක්ම කරලා තියෙන්නේ. ඕක දැන් වයසට යනකොට පිනවෙන්නේ නැත්නම් ඕක තේරෙන්නේ නැතු හිටියොත් තමයි ජයති. තේරෙනවනේ. දැන් ඔන්නතෙන්ට අර භාවනාවේ උපක්ඛිලේශයෙන් ගෙනියනවා වරද්දගත්තු. තේරෙනානේ. දැන් මුලින් කායේ ධාතු ස්වરૂප දෙන්නාත් පහ වෙනකොට ඒ ධාතු ගුණ තේරෙන තැන මනසිකාරයේ යෝනිසෝ ස්වરૂපයක් තියෙනවා. අයෝනිසෝ නෙවෙයි. එතකොට යෝනිසෝ ස්වરૂපය අයෝනිසෝ බවට හරවනවා. අර ඉඳගෙන හුඟක් කල් එක දිගට කය තේරෙන්නේ නැති භාවනාවකට ගිය හැටි කවල. එදිනම් හිතේ එක්ක මොන දේ කරත් එතන සතිපට්ඨානයක් වැඩෙන්නේ නැහැ. දැන් මෙන්න මේක ගුරුවරු ගියා දුන්නාට ගිහියෝ කැමති එක නේ කරන්නේ. දැන් තමන් කැමති මේ ලෝ දෙයක් තේරෙන්නේ නැතුව හිටියෝ සුවයක් තියෙනවා නම් යාට එයා ඒකට කැමති වෙන්නේ. ඔන්නේ වගේ මුලාවක ඔය මුලාවට කියනවා විදර්ශනා උපක්ඛිලේශ කියලා. ඔය මුලාවටපත් වෙනවා හුඟක් අය. මේ හොඳට භාවනා කරලා අවුරුදු 10-15 භවනා කරා නම් මේ ඔය ඊට පස්සේ අර කය තේරෙන්නේ නැහැ. ඉඳගත් හැටි තේරෙන්නේ. ඒගොල්ලන්ට හිතේ ඒක තමයි දියුණුව. මේ මානිසංශය සතිපට්ඨානේ නැහැ. ඕනනම් ඉගෙන ගන්න. දැන් වදු ගන්න. එතකොට එහෙම ඒවා බොරුවට හැදුවොත් තමන් ඒ ධර්මයේ විකෘති කරගන්න. දැන් ඒක වලකින්න තමයි ඔය අපිත් දැන් වැඩි වැඩියෙන් කියන්නේ ගිහියෝ මේ වැරද්ද කරගන්න හින්දා හුඟක්කල් භාවනා කරලා හැකිතරම් දුරට සක්මන වැඩි කරන්න. සක්මන වැඩි කරොත් ඔය කියන අර උපක්ඛිලේශයට යන ගතිය අඩු වෙනවා. මුලින් භාවනාව සාර්ථකත් වෙයි. දැන් නම් ටිකක් පහුවේ මේ භාවනාව හදාගන්න ඒක චමක් නෑ. අනාගතේ වරදින්නේ නැත්නම් එතන තියනවනේ දියුණු. එන්නේ උඩ තමයි ඔය සක්මන් භාවනාව කරන්නේ. ඉතින් ඊට පස්සේ ඔය කයේ ධාතු ස්වરૂප සක්මනේදී තේරුණොත් ලොකුම ඵලය තමයි ඔය ගොල්ලන්ගේ කවදා හරි වළං හෝදන කොටත් ඒක ඒ ගුණේ එනවාමයි. තේරෙනවද? නමුත් ඉඳගෙන මේ භාවනාව කරලා ධාතු ගුණ තේරිලා කෙනෙකුට පුළුවන් අර දෛනික ජීවිතයට ඒ ගුණේ එන්නේ නැතුව අර කය තේරෙන්නේ නැති දැනකට ඉක්මනින් යන්න. එතකොට සතිපට්ඨානේ ඉවර. තේරුණානේ? ඔබ ගුවන්න්න බෑ ගිහියන්ට. උගන්නල වැඩකුත් නෑ පණ්ඩිත කමෙන්. තේරුණානේ? පරේෂණ දුස්නාව අනිත් පැත්ත ගස්තරන. දැන් කොහොම හරි අපි හිතමුක මෙන්න මෙහෙම වුණොත් දැන් ඊට පස්සේ සතිපට්ඨානේ මේ ගලා යාමක් තියෙන්නේ. ඒක තමන් කරන එකක් වෙන්නේ නෑ. ඒ බා ඔය සතිපට්ඨානේ ආනිසංස ස්වරූපයෙන්ම භාවනා ස්වරූපයෙන්ම ඉස්සරහට භාවනාව ගෙනියනවා. මේ භාවනාවල සමත භාවනා වගේ එකක් නෙවෙයි විපස්සනා කියන්නේ. විපස්සනා කියන එක මුලින් පුරුදු කරනවා, උත්සාහයෙන් පුරුදු කරනවා. එතකොට මුලින් පුරුදු කරලා විපස්සනා සතිපට්ඨාන භාවනාවන් නම් පහු වෙනකොට નિરાයාසයෙන් ඒක කෙරෙනවා. සමත භාවනාව කොහොම ගුණ නැහැ. හැමදාම කරන්න ඕන. කරන්න ඕනේ කරන එක්කෙනෙක් ඉන්න ඕනේ. දැන් කරන්නේ මොනවා හරි කරන පුජ්‍යලයක ඉඳලා. දැන් ජීවත් වෙනවා අපි. එහෙනම් ජීවත් වෙන පුජ්‍යලයක ඉන්න. ජීවත් වෙන්න බෑනේ ජීවත් වෙන පුජ්‍යලෙන් නැතුව. එතකොට දැන් ඒ වගේ සමත භාවනාවත් මුලින් පටන් ගන්න කොට කරන පුජ්‍යලයක ඉන්නවා, අවසාන කරලා අවසාන වෙන කොටක් කරන පුජ්‍යලයක ඉන්නවා, භාවනාව නැවැත්තුවට පස්සේ වෙන වැඩක් කරන මිනිහෙක් ඉන්නවා. ternary සතිපට්ඨාන භාවනාවේදී එහෙම නැහැ. පුරුදු වෙන කාලේ කරන්නෙක් ඉන්නවා.
කරන්න උත්සාහයක් දරන කෙනෙක් ඉන්නවා. එතකොට දැන් ඔය බොජ්ජංග කියන ඒවා වැඩෙනවා සතිපට්ඨාන භාවනාවෙන්. දැන් බොජ්ජංග කියන ඒවා වැඩෙනවා සතිපට්ඨාන භාවනාවෙන්, ධානාංග කියන ඒවා වැඩෙනවා සමත භාවනාව. එතකොට බොජ්ජංග වල තියෙනවා සති සම්බොජ්ජංගය. සති සම්බොජ්ජංගය කියන එක ඔන්න උපාසක අම්මල ගන්නෙ කොහොමද? අර විරිත්වතේ තියෙන බොජ්ජංග සූත්‍රයේ ජප කරලා. ඔන්න ඒ උපාසක ඥානි මොනව කරන්නේ? තේරුණානේ? ඔය ඥානෙට ඉතින් දෙතුන් දිනක එකතු වුණාම කල්ලියක් හැදුනේ හැටි ඒක ජප කරලා බොජ්ජංග වඩනවා. තේරුණානේ? ඔය වගේ බොරු කර කර වයසට ගිහින් මැරෙලා යනවා. මෙන්න යහපතක් වන්නේ කාට? තේරුණානේ? ඊට වැඩි හොඳයි බොජ්ජංග පිළිසෙන් බොජ්ජංග වැඩෙනවා කියලා කියන්නේ නැතුව ලෙඩෙකුට බොජ්ජංග කියන එක හොඳයි. තේරුණානේ? ඒක ධර්ම විකෘතියකුත් නෑ, මේක බුදුහාමුදුරන්ගේ ධර්මයක්. අපි ආශිර්වාද කරන අපේ අම්මට හරි තාත්තට හරි කියනවා කියන එක ධර්ම විකෘති වීමක් නෑ. නැව බොජ්ජංග ජප කරලා බොජ්ජංග ලැබෙනවා කියලා කිව්වොත් බුදුහාමුදුරන් කරන අපහාසය. තේරුණානේ? දැන් එහෙම වන කරන්නේ අන්තිමට. අන්තිමට බොජ්ජංග ජප කරා. දැන් එහෙම වෙන්නේ නැහැ සතිපට්ඨානේ. බොජ්ජංග කියන්නේ මොකක්ද ධර්මානුකූලව දැනගන්න ඕනේ. දැන් සති සම්බොජ්ජංගයේ කියන්නේ සිහි කල්පනාව නැති වෙලා අර මොකවත් තේරෙන්නේ නැති තැනක ගියාට පස්සේ සති සම්බොජ්ජංගයක් නැහැ. තේරුණානේ? සති සම්බොජ්ජංගය කියන්නේ කමඨහණෙන් එදා හිටියේ කයේ දෙයක් නම් කය තේරෙනවා. සතියට කය අහු වෙනවා. කය හෝ කාය වේදනා චිත්ත ධම්ම කියන හතරෙන් එකක් සතියට අහු වෙනවා. සතියට නිරීක්ෂණය වෙනවා. එතකොට ඒ සතිය අයිති එක නැතුව යනවා. ඔන්න ඕක තමයි බොජ්ජං. දැන් උපාසක ඥානයෙන් නිවන ලැබෙන්නේ කොහොමද? කය තේරෙන්නේ නැතුව ගිහින්. එතකොට කොහො බොජ්ජං? ඔබ දෙක ඔය ඕවට වැටෙන්නේ ඇයි? ඕවා තමයි විදර්ශනා උපක්‍රියස. ඕවා තමයි භාවනාවෙන් එන ලොකු ප්‍රශ්න. දැන් මේක වැළකෙන්න තමයි ඔයගොල්ලන්ට ඔය මං කිව්වේ පුළුවන් තරම් කායික ඉරියව් වල අවසාන වෙන්න කායික ඉරියව් එකයි මේ භාවනාව සාර්ථක වෙන්නේ. මොකද හේතුව අර කයේ ධාතු ගුණ තේරෙන කාලේ ධාතු ගුණ එක්ක සතිය පැවතිලා සතිපට්ඨානෙ තියෙනවා. ධාතු ගුණ ගොරෝසු වෙන්නත් පුළුවා, ඒ වගේම රළු වෙන්නත් පුළුවා, ඒවට ගැටෙන්නත් පුළුවා, ඒවට ඇලෙන්නත් පුළුවන්. තේරෙන්න ඕනේ ධාතු ගුණ. එතන භාවනාවේ වැරද්දක් නැහැ, භාවනාවක් තියෙනවා. තව තව භාවනාව බහුලීකත කරවත් ඔය ගොරෝසු වෙච්චි ධාතු ගුණ වලට ඇලින් ගැටින් අඩුවෙන්න භාවනාව දියුණු වෙනවා කියන්නේ ධාතු ගුණ තේරිලා ඇලින් ගැටින් අඩුවෙන. ඒ ඇලින් ගැටින් අඩුවෙන්න අර ධාතු ගුණ සියුම් වෙනවා. නේද? මේ ධාතු ගුණ තේරෙන්නේ නැතු වෙනව නෙවෙයි. තේරෙන්නේකේ වටිනා ඇලෙන්න දේකුත් නැහැ, ගැටෙන්න දේකුත් නැති වෙලා යනවා. ඕක බිඳුවටම යනවා. එතකොට සතිය නැවතිලා නැති වෙලත් නෑ, ඒ සතිය තියෙනවා. සතියට අහුවෙන්න තරම් දෙයක් Tamanට තේරෙන දෙයක් නෑ කය. ඔන්න ඕකයි වෙන්න ඕනේ. එහෙම නැතුව කය නොතේරි යන එක සතිපට්ඨානේ වල අවලංගු වීමේ දෙයක්. තේරෙන්නේ? මේක ඉගෙන ගත්තේ නැත්නම් භාවනාවේ අමාරු වැටෙනවා. මේක තේරෙන්නේ නැති ඔක්කොම අමාරු වැටෙනවා. එතකොට දැන් ඊට පස්සේ බලන්න සතිපට්ඨානයේ විසින් දැන් මං කියවනේ මුලින් මේක පුහුණු කරනවා. ඊට පස්සේ નિરાයාසයෙන් සතිය පවතිනවා. එතකොට පුහුණු කරන්න ගියාම මොකද වෙන්නේ? අන අර පඬිත කමට මොකද හැමදාම කරන්නේ මේ භාවනා කියලා මොනවා හරි කරනවා. එක්කෝ ජප කරනවා අරකයි තිබුනේ. ඒ පුහුණු වෙන්නේ හැමදාම. දැන් එතකොට වෙන්නේ වගේ එකක්. තේරෙන්නේ නැහැ මිනිස්සුන්ට කිව්වට.
වෙන්නේ දැම් බයිසිකලයක් වදිනවා කවුරු හරි. තේරුණානි? බයිසිකලයක් පදින්න ඕනේ, හන්දක නම් පදින්න ඕනේ. සමතලා බිමකත් තමන් පදින්න ඕනේ. දැන් පල්ලමක බයිසිකලේ පදින්න ගියොත් මොකද වෙන්නේ? ඈ? හොඳට පැද්දකිද වැඩි වැඩි කාල පැද්දකිද? දැන් අන්ද වගේ පදිනවා පල්ලමේ. මොකද වෙන්නේ? නව සමබරතාවය නැතුව වැඩෙනවා. තේරෙනවද? ඔන්න උපාසක උපාසිකාවන්ගේ භාවනාවත් ඔන්නේ වගේ. වයස යන්න යන්න කල් වැඩි වෙන්න වැඩි. හැමදාම පදින්න යනවා. අවසාන ප්‍රතිඵලය මොකද? එක්ක නිින්ද. එහෙනම් මෙලෝ දෙයක් තේරෙච්ච නැති විදර්ශනා උපක්ඛිලිසි. තේරෙනවද? හොතෙන්ට වැඩි. ඒකින් සංගියලා මම අවුරුදු 25ක් සතිපට්ඨානෙ වැඩුවා. විනිභාග වැඩුවා නෙවෙයි, විභාග අර මුල් ගහලි වැඩුවා. ඒ 25ේ අවුරුදු දෙකක් වැඩලා. මොකද එතන කමටහන පුරුදු වෙනවා. තේරුණානේ? එතනින් පස්සේ කරන්නේ බොරු. එතන භාවනාවක් නැහැ. ඕක උගන්නන්න බෑ ගියන්න. තේරුණානේ? මොකද පඬිතකම වෙන්නේ? එතකොට මේ අමාරුවේ වැටෙන්නේ කවුද? මේ අමාරුවේ වැටෙන්නේ මුලින් හොඳට භාවනා කරපු අය. තේරුණානේ? මේන කවුරු අන්නේ මේ ඔය අමාරුවේ? තමන්ගේ පඬිතකම හිඳ අමාරුවේ. දැන් හරිනම් මොකක්ද ඊගාවට වෙන්නේ? අපි හිතමු අර කයේ ධාතු ගුණ සිවුම් වෙන. ඕක භාවනා කරලා මුල් ධාතු ගුණ තේරෙනවා. අවුරුද්දක් දෙකක් යනකම් ওই ගතිය තියෙනවා. ඒක කරත් එකයි නොකරත් එකයි. දැන් සක්මන් කරොත් ඔය පහු වෙනකොට ඉන්ද්‍රයාසයෙන් අඩිය දිනකොට සතිය යනවනේ. එතකොට ඔහොම නිකන් කියන්නේ ඔය දැන් අපි නම් භාවනා සක්මන් කරේ නේ. සක්මන් කරේ නේ. ඒකට ඇවිද්දි නැති වුණේ නේ බෑනේ. එහෙනම් කකුල් කපන්න බෑ. දැන් ගියේ ඇතුළේ හරි ඇවිදිනවනේ හැමදාම. තේරෙනවනේ? ඒකිනුත් අර භාවනාව වෙනවා. පහු පහු වෙනකොට හැබැයි මුලින් වෙන්නේ නැහැ. එතකොට එහෙම යන්තමින් හරියා ධාතුගුණ ප්‍රකට වෙලා එහෙම දිගට දිගට ගිහිල්ලා අර ධාතුගුණ සිවුම් වුණොත් ඊට පස්සේ මේ සම්පජන්න පබ්බයයි ඉරියාපත පබ්බය කියන එක ඉරියාපත පබ්බයට තනිකර මේ භාවනාව નિરાයාසයෙන් යනවා. ඉරියාපත පබ්බය කියන්නේ 아무ත දෙයක් නෙමෙයි. මේ අපේ මේ මනුස්ස ශරීරයේ ওই මස් ඇටලේ දෙන්නේ උඩින් ධාතු ස්වරූපේ ඉන්නේ මස් ඇටලේ එක්ක. මස් ඇට නැතුව මස් එක්ක. තේරෙනවද? මාංශ පේශීන් වල තීරීන් ටිකක් තමයි ධාතු ගුණ කියලා කියන්නේ. සතියට අහු වෙන ප්‍රමාණය. ඊට පස්සේ මේ අපේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණ ලොකුම බලය දෙන්නේ මස් වලට නෙමෙයි. හන්දි වලට. එර්මනේ හන්දි කියන්නේ මේ හන්දි නැමෙන්නේ නැත්නම් මේ ඇඟිල්ලක් ගත්තොත් හන්දි කීයක් තියද අපි? එර්මනේ අත ගත්තොත් හන්දි කීයක් තියද? දැන් යමේ ශිල්පීය ඥානය මොනවා හරි පුහුණු වුණා කියන්නේ මොකද්ද? ඇත්තටම පුහුණු වෙලා තියෙන්නේ මේ මනුස්සකමේ. දැන් ලියන්න පුරුදු වෙනවා කියන්නේ මොකද්ද? මේ හන්දි නමන්න පුරුදු වෙන එක. එහෙනම් ඔය සියලු ශිල්ප ශාස්ත්‍ර වල රහස හැංගිලා තින්නේ කොහෙද? හන්දි වල. තේරෙනවද? දැන් මොනවා හරි අපි වාහනයක් එලවන්න පුරුදු වෙනවා කියන්නේ මොකද්ද? අවසානයේ ගිහිල්ලා ගිහිල්ලා බැලුවම තියෙන්නේ කලට වේලාවට ඒ අවශ්‍ය හන්දි නමන්න පුරුදු වීම. එහෙම නැතුව මේ මනුස්සයෙගේ කිසි විරිල්ප ඥානයක් නැහැ වෙන. ඔය ඒක හින්දා මේ පුඩු රච්චරාට හරියන්නේ නැහැ. මනුස්සකම තියෙන්නේ හන්දි නැමන්න පුරුදු වෙච්ච එකයි. ඒකයි බුදුහාමුදුරු දේශනා කරන්නේ බාහු සච්ඡංච සිප්පංච කියන එක මංගල කාරණයක්. එහෙනම් බාහු සච්ඡංච සිප්පංචගේ මංගල කාරණේ වෙන්නේ ඇයි බුදුහාමුදුරුවනේ? අමු ගම්මැලියා හන්දි නමන්න දන්නේ නැති එකේ හන්දි නමලා වැඩ කරන්න පුරුදු වෙච්ච එකේ නෙමෙයි
කම්මැලියා කම්මැලිකම එන්නේ ඕකෙන් මිදෙන්න. එහෙනම් සිල්ප ශාස්ත්‍රය ඉගෙන ගත්තාම මොකද්ද සිල්ප ශාස්ත්‍රයේ අභ්‍යන්තරය තුළ තියෙන්නේ? ඒ වළං හදන්න ඉගෙන ගන්න මිනිහාගේ දක්ෂ වෙන්නේ කොහොමද? කලට වේලාවට හන්දි නමන්න පුළුවන් වීමේ දක්ෂතාවය. තේරුණානේ? ඔන්න ඔතන. එහෙනම් මේ මමත්වය අපේ සක්කාය දිට්ඨිය, මමත්වය කියන්නේ ශාරීරික මමත්වයට කියනවා, ශරීරය මගේ කියන එකට සක්කාය දිට්ඨිය. එන මේ සක්කාය දිට්ඨිය පෝෂණය කරන ලොකුම සාධකය දෙන්නේ කොහේද? හාන්දි වල. තේරුණානේ? ඔයගොල්ලන් එන සක්කාය දිට්ඨිය පෝෂණය කරන ලොකුම සාධක දෙන්නේ හාන්දි වල නෙවෙයි, මස් වෙඩි වල. මොකද මෙච්චර කාල කරේ මස් පාට කරන එක. දැන් ඒ අයට තමයි අර භාවනාව වර්ධින්නේ. තේරුණා? ඒක තමයි මනුස්සකමේ ඉහළම අගය කියලානේ. දැන් ඉන්නේ මිනිස්සු දන්නේ රූපලාවන්‍යනේ ලොකුම දේ. දැන් ඕක කරලා කරලානේ මේ පහ වෙනකොට භාවනාවත් ලොකුයි. තේරුණා? දැන් අර පරණ වරුද්දට යනවා මේක. මොකද මාස් මැටලේ පාට කරාට ලස්සන වෙන්නේ නැති කාලේ භාවනා කරනවා. තේරුණා? ඉෂර්ණ මොනවා හරි තීන්ත ගෑවක් ලස්සනයි. දැන් තීන්ත ගෑවක් ලස්සන නැති හින්දා තමයි භාවනාවට වෙන්නේ. තේරුණා? ඉතින් ආයේ ශරීරයක් තිබුණොත් ඕ හොඳ නෑ මේ ශරීරය. ඉතින් ශරීරය තේරෙන්නේ නැති එකමයි යහගේ ගුණය. තේරුණා? ඒ තේරුම තේරෙන්නේ දුකක් නේ. ඒ වාට කරලා ලස්සන වෙන්නේ නැත්නම් කන්නඩියෙන් දැක්කත් දුක. ඉතින් ඕක විඳගත්තට පස්සේ තේරෙන්නේ නැත්නම් කොච්චර සැපද? ඕක තමයි වෙන්නේ උපාසිකාවන්ට නම් වෙන්නේ ඕකමයි. තේරුණාද? ධර්මීය ඔහොම තමයි යන්නේ. නැතුව මේ උපාසිකා ඥාණයෙන් යන ධර්මයක් මෙහි නැහැ. තේරුණාද? ඒ හදන බොරු රතිපට්ඨානයක් නෙවෙයි. ආනිසංස දැනගෙන ඉන්න ඕනේ. දැන් එහෙමනම් හරියට කරා නම් මේක අර ධාතු ගුණ සිවුම් වුණාට පස්සේ තමන්ට තේරෙන්නේ නැහැ, තමන්ට තේරෙන්න උවමනාවකුත් නැහැ, ඒක අවශ්‍යයක් නැහැ. ධාතු ගුණ නම් තමන්ට තේරෙනවා. සතියට තේරෙන්න ඕනේ නැහැ. ඉරියාපතපබ්බේදී වැඩ කරන්නේ අර හන්දි නැමෙන තැනට નિરાයාසයෙන් සතිය. තේරුණානි? ඔන්න මේක වළංගු වෙන්නේ මූලින් ආධුනික භාවනා කරන කෙනෙකුට නන් නෙමෙයි. ඒක පරලෝ ගන්න මේ බොරු කර එහෙමනම් ඉතින් හන්දි නම හරකට ඊට සතිපට්ඨාන වැඩින්න එපේ. ඒ උන් ඇවිදිනවා වැඩි. තේරුණාද? ඒක වෙන්න බෑනේ. මේක මේ හැම දෙයක්ම ධර්මයේ අග මුල සම්බන්ධ වෙන්න ඕනේ. මේ මං කියන්නේ අග මුල නෙමෙයි. තේරුණානේ? අර ධාතු ගුණ සිවුම් වුණාට පස්සේ එන හන්දි නැමෙන තැනට નિરાයාසෙන් සතිය යනවා. ඒක තමයි ඔයගොල්ලන්ට අර මං කියන්නේ. අර ඒ කාලේ වෙනකොට අර ධාතු ගුණ සිවුම් වුණාට පස්සේ ඔයගොල්ලන්ගේ පරණ නැහැදිච්ච ගන්න ටික විපාක හම්බ වෙනවා. හැදිච්ච ගන්න නැහැ එතකොට. තේරුණානේ? විපාක කියන්නේ අමුතු දෙයක් නෙමෙයි. අර මනස් මනෝ ඉන්ද්‍රිය ප්‍රබල වෙනවා. මෙච්චර කල් එයා කායින්ද්‍රියට දුර්වලලා හිටියේ. ওই ධාතු ගුණ තේරන කාලේ හොඳට. තේරෙනව නේද? එයා එතකොට ප්‍රබල කායින්ද්‍රියයි. මනෝඉන්ද්‍රිය දුර්වල කිරීමක් තමයි මුලින් ওই කමඨාණෙන් කරන්නේ. මනෝඉන්ද්‍රිය දුර්වල කරනවා කියන්නේ අමුතු දෙයක් නෙමෙයි. මනෝඉන්ද්‍රිය හරහා මතකය හරහා සංකල්පනා, ඒ කියන්නේ මනෝඉන්ද්‍රියෙන් එන සංකල්පනා ප්‍රමාණය අඩු කරනවා. නැන්නම් ඒ ප්‍රමාණය ආවට ඇලින් ගැටින් අඩු කරනවා. දැන් මතකේ එනවා ඒක ගානක් නැහැ. ඊට වැඩිය ලොකුයි කය. ඔන්න භාවනාවේ මුල. ධාතු ගුණ හොඳට තේරෙන කාලේ. හුඟා තේරෙන කාලේ හොඳටම ප්‍රබලයි කායින්. තේරෙනවනේ? ඒ කියන්නේ මනසට අරමුණු ආවට ඒවා ගණන් ගන්න. ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන් අර පුහුණු වෙහින්ද. දැන් කායින්ද්‍රියෙන් එන ධාතු ගුණ සිවුම් වුණොත් මොකද වෙන්නේ? નિરાයාසයෙන් මනෝ ඉන්ද්‍රිය ප්‍රබල වෙනවා. එතකොට ගේන්නේ ඔයගොල්ලන්ගේ සුන්දර ඒවණක් නෙමෙයි. එතකොට මතකයට ගේන්නේ ඔයගොල්ලන්ගේ වංශ කතාවයි. තේරුණාද? වංශ කතාව මේ ඉගේ සංසාරයේ වනේ මේ ජීවිතයේ කරපු නැහැදිච්ච කන් ටික.
හැදිච්චි කංගේ නෑකයි වැඩීමේ. හැදිච්චි කං කියන්නේ කුසල කර්ම, නැහැදිච්චි කං කියන්නේ අකුසල කර්ම. තේරුණා නේද? ඒ වගේ ගේන්නේ මොකටද? ගේන්නේ ඇහැට පේන අරමුණින් ගේනු. තේරුණා නේද? එතකොට මහ කනස්සල්ලා ඕකට ඉතින් අර හැඳිමිටිය ඥානයෙන් හොයන අක්‍රම ඒක නෑනේ. ඉඳගෙන නිදාගත්තත් නෑ. එතකොට මනෝ ඉන්ද්‍රිය වැඩ නෑ. තේරුණානේ? ටික 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 අර 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 කියන සත්‍යයට මුහුණ දෙන්නේ නැතුව එයා රිංගනවා භාවනා ගුලකට. ඕක තමයි අවසානෙ වෙන්නේ. එතකොට එයාට ඇහැරලා ඉන්නත් බෑ, ඉන්නකොට ගෙදර ඉන්නත් බෑ. ගෙදර ඉන්නකොට වෙනදා නම් ගෙදර හොඳයි. දැන් ওই වෙනකොට ගෙදර නරක වෙලාව මොකක්ව වෙලා නැහැ. ගෙදර හිටිය මිනිස්සු නරක වෙලාවත් නැහැ. නරක වෙලා තියෙන භාවනා කරපු එක. තේරුණාද? එයාගේ වෙනස මොකද්ද? එයාට මොනවද දැක්කත් අර පරණ ගුණ අදිනවද? තේරුණානේ? අවසාන බලයේ ඕකට මුහුණ දෙන්න බැරුව එයා ඉතින් හැම තැනවල රටේ ලෝකයේ තියෙන භාවනා මධ්‍යස්ථාන හොය හොයා නිමාඩු දම දම හරිංගනවා. මොකද ගිහිල්ලා ඉඳගෙන හිටියයි. එතකොට අරක දැනින්නේ. තේරුණානේ? ඔහුග ඔන්න ඔය ලක්ෂණය වුණා නම් එක පැත්තකින් හිතන්න මේකත් භාවනාවේදී වුණා. මම මේ කියන දේ කාට හරි වුණා නම් වෙනවා තියෙනවා නම් ඒකත් භාවනාවේ නම් දියුණුවා. තේරුණානේ? තමන්ගේ වණ්ඩිනකම හින්දා ඒ දියුණුව දියුණුව බවට හරව ගන්න නම් තේරිලා නැහැ. තේරුණානේ? ඔන්න ඕක හොඳට අහගෙන ඉන්න. මම මේ කියන කතාව නිකම් බොරුවට කියන කතාවක් නෙමෙයි. මේ සතිපට්ඨානය හරහා විතරයි මේවා වෙන්නේ. සමත භාවනා කරාට ඕව නැහැ. තේරුණානේ? එතකොට දැන් මේකෙදී මේ තැනදී කාටවත් ලේසියෙන්ම ගැලවෙන විදිහ තමයි මේ භාවනාව යන විදිහ තමන්ගේ මතය හක් කරන්න සතිපට්ඨානය નિરાයාසයෙන් වැඩෙන එකට ඉඩ දෙන්න. දැන් ඒක ඉඩ දෙන්නේ කොහොමද? දැන් નિરાයාසයෙන් සතිය පවතින්නේ කොහෙද? හන්දියක් නැමුණොත් එතෙන්ට සතිය ගන්නවා. තේරුණානේ? එතකොට හන්දි නැමෙන වතාවල් වැඩි කරන්න, කය නිශ්චල වෙන වතාවල් අඩු කරන්න. ප්‍රශ්නේ විසදේ. තේරුණානේ? නැතුව හන්දි නැමෙන එකකට හන්දියට සතියව වත්තන මෝඩ වැඩේ කරන්න ගියොත් උන්නේ අමාරුවේ වැටෙනවා. ඒ මෝඩ වැඩේ කියන්නේ මොකද්ද මේ? දැන් කපනවා කපනවා කියලා මිරිස් කපනවා. ආ එතන උන්දේ ඉවරයි. ඒ මෝඩ වැඩේ. දැන් කපන්න උනා හන්දි නැමෙන්නේ බෑ. මේ සතිය යන්නේ નિરાයාසයෙන් හන්දියට නම් මොකටද කපනවා කියලා ජප කරන්නේ? තේරුණා නේද? දැන් අර පොතේ තියෙන්නේ එහෙම කියලානේ, කපනවා කපනවා කියලා කපන්න. අතුගානවා කියලා දැන් මෙච්චර කල්. එතකොට දැන් ඔය වැඩේ අතුගාන වැඩේ මෙච්චර කලු කරේ ඔක කිව්වා කියලා වැඩියෙන් අතු ගෑවෙනවා. ඈ දැන් අතුගානවා කියලා දන්නේ නැති එක අතු ගෑව මොකද වෙන්නේ? මූණ විහිළු දාගන්නේ කොස්සෙන්. තේරුණානේ? දැන් මෙච්චර කළොත් කියලා එහෙම්මමයි අතු ගෑවේ. මේ වයසට යනකොට මොකද අමුතු උදාව. තේරුණානේ? ඉතින් මම විතර හරි සතිපට්ඨානයක් කරන්නේ නැවෙනගෙන. මම සතිපට්ඨානයක් නෙවෙයි ඔය කරන්නේ තම තමන්ගේ පඬිතකම. තේරුණානේ? ඒකින් හින්දා වයස ගියා කියලා මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ රතිපට්ට. හොඳට දැනගෙන ඉන්න ඕනේ. නැත්නම් මම මේ කියන්නේම අමාරුවේ වැටෙන හින්දාම. වැටිච්ච අය අනන්තවත් දැකපින්. තේරුණානේ? එතකොට දැන් එතෙන්දී එයා කරන්න ඕනේ අර නිකම්ම වැඩ කරන්න. තේරුණානේ? ඒ වැඩ කරනකොට වෙන්නේ මොකද්ද? નિરાයාසයෙන් අර හන්දියට සතිය ගන්නවා. Tamanට තේරෙන්න ඕනේ නැහැ මේක. තේරුණනේ? ඒ සතිය ගන්නකොට කරන්නේ අර මනෝ ඉන්ද්‍රිය නිකන් ඉන්නේ, අර පරණ ගුණ ගේනවා, මතකයට ගේනවා. ගේනකොට ඒක මකණ්ඩ ශක්තිය තියෙන්නේ අර හන්දියක සතිය තිබුණොත් ගේන එක මැකිලා යනවා. එතකොට දුක නැතුව යනවා. තේරුණනේ?
දැන් ඒකට වාසියට කොට ඒ වගේ වට අර හරක වගේ ඇවිදින්න කිව්වේ ඔන්න ඒ කාලේ හරක වගේ වැඩ කරා. ඕක බෑනේ දැන් මෙන්න මෙහෙම හරක වගේ වැඩ කරන්න කියලා ඔන්න තේරෙන්න කියනවා අපි. එතකොට දැන් හාමුදුරුව කිව්වට ඕක හරක වගේ වැඩ කර හැ අපි වගේ ජ්‍යෙෂ්ඨ ගුරු හැකියුට ඉදිරියේදී ප්‍රඥයන් එතන තියෙන ජ්‍යෙෂ්ඨකම් දැන් කමටහන් පැහැදිලි කරන්නට වැඩක් නැ මේ ගොලන්ට. දැන් හරක වගේ වෙන්න බැරි කාටද දැන් උපදේශ දෙන්නේ? එතකොට හරක වගේ වැඩ කරන්න එගන්න වැඩේ කරන්න සතිය පිහිටුවන්න ෑන හරකුට සතිය පිහිටුවන්න බෑන තෙරන්නේ හරක වගේ ඇවිදින්ද. දැන් ඉස්සෙල්ල එයා කර එහෙමන හරක වගේ ඇවිද්ද නෑ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් විදිහට අර කමටහනේ සතිය තිබ්බ. එතකොට මෙන්න ඕනේ ඒක නෙවෙයි හරක වගේ හන්දි නැමීම විතරයි මෙතන වැදගත්තේ. නෑ හරක වගේ වෙන්න බැරි කාටද? එක්කෙනයි ඉන්නේ හරක වගේ වෙන්න බැරි. දැන් හරක වගේ වෙන්න බැරි හරකට දැන් හරකට බෑනේ හරක වගේ වෙන්න. තේරුණනේ? දැන් මිනිස්සුෙකුට නම් හරක වගේ උනේ නැහැ. හරකෙකුට බෑ. තේරුණනේ? කවුද හරක් කියලා දැනගන්න භවනා කරනවා නම් කවුද හරක කියලා දැනගෙන භවනා කරන්න. තේරුණනේ? හොදන්න නැහැ වර්ධි මේ කපල්ල පණින්න බෑ තමන්ගේ පණ්ඩිත කවුද. දැන් මෙතන යන්නේ භවනාවේ ඉරියාපත වබ්බේම හරක්ට ඉරියාපත වබ්බේ ගැලපෙන්නේ. තේරුණනේ? හරක වගේ වුණොත් මනුස්සයාට ගැලපෙන්නේ හරක වගේ වෙන්න බෑ හරක්. දොන් හොම තමයි මේගේ බරපතල ප්‍රශ්නන් තියෙන්නේ. තේරුණානේ? නැත්නම් මහ බොරු කර කර යනවා ඊට පස්සේ අර ගෙදරත් එපා වෙනවා දකින්න දකින්න මිනිහත් එපා වෙනවා. එපා වෙන්නේ පිට මිනිසු නෙවෙයි මෙතන අර කුණු එන්නේ තමන්ගේ ළඟමයි එක්ක. තරහ යන්නේ එතකොට ඉස්සර නම් ඔය භවනාවේ ධාතුගුණ ටිකක් සිවුම් වෙනකොට මෙන්න මෙහෙම ගුණයක් තියෙනවා. තරහා යනවා තමන්ට තේරෙනවා. තේරෙනවනේ? මේ අභිජ්ජා ව්‍යාපාදයකනේ මේ සරණ දීන්නේ හැම වෙලෙම. මේකනේ දැන් සතිපට්ඨානේ මුලින්ම පැහැදිලි කරන්නේ මොකද්ද? පැහැදිලි කරන්නේ බුදුහාමුදුර කායය කායානුපස්සී විහෙරති. කයෙන් කය බල කය කයානුව බලමින් වාසය කරන්න. මේක සතිපට්ඨානිය. මේක නිවන් මාර්ගය. කොහොමද කරන්නේ ඒක? මොන වගේ ප්‍රතිඵලයක් එන ගන්ද කරන්න ඕනි? ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සා. තේරුණානේ? මේක මේ ඕන භාවනාවක සතිපට්ඨාන භාවනාවක අවසාන ඉලක්කය අටවෙනි අකුසලයේ හා නවවෙනි අකුසලයේ වෙන අභිජ්ජා ව්‍යාපාද දෙක යටපත් කරගන්න එකමයි. තේරුණානේ? නැතුව මේකේ ඥාන පහළ වෙලා මොකක් කරලා හරියන්නේ නැහැ. එතකොට මේකයි කමටහන. නෑ ඒ කමටහනට අනුව තමයි ඔය ගුරුවරු එක එක විදිහට ගුරුකුලය අනුව කරුණු පැහැදිලි කරන්නේ. ඒක ඉතින් මේක බදාගෙන අර හාමුදුරුව මෙහෙම කිව්වා, මේ හාමුදුරුව මෙහෙම කිව්වා, අර පොතේ මෙහෙම කිව්වා, අර පණ්ඩිතයා හරක් වගේ වැඩ කරන මොනවා කරන්නේ? තේරුමනි? මුලදී වැඩෙනවා දිවට්ටානේ දෙවනුව හරකම. ඕක තමයි දැනගත යුතු කරුණු. වර්තමානයේ පැටලෙන තැන් මගේ භාෂාව ගණන් ගන්න එපා. තේරුණනේ? අනිත් ගමන ගියායි නායක හඳුනනට ගිය අපිට හරක් කියලා ගියා හඳුනු කියලා කෝල් කරයි. තේරුණනේ? මං හරක කිව්වේ නෑ. මං කිව්වේ හරකෙකුට හරකෙක් වෙන්න බෑ කියලා. දැන් හරකෙකුට හරක වගේ වෙන්න බෑ. තේරුණනේ? මම මේ කියන්නේ මනුස්සයා. එතකොට මොකෝ මනුස්සේ නම් ඔතෙන්දි හරක වගේ වෙන්න ඕනෙමයි. නැත්නම් ඔයක මටහන ජය ගන්න බෑ. සතිපට්ඨානෙ ජය ගන්න බෑ ඔතනින්. තේරුණානේ? යන්නේ උපක්ඛිලේසවල නැත්නම් නිින්දි. ওই දෙකෙන් එකකට හොටු කරනවා අර පීඩාව උඩ. තේරුණානේ? ඒ එහෙම වුණාම දැන්
අර හන්දි නැමෙන ක්‍රියාවල වැඩ කරනකොට ඔයගොල්ලෝ බලන්න ඕන ඔය වගේ අසහනයක් තියෙන අය සතිය පවත්වන්න නැතුව නිකන් ඇවිදින්න අර අසහනය හක් වෙයි. තේරුණානේ? ඒක තමයි කමටහන. හැබැයි මුල කමටහන නෙමෙයි මේ කියන්නේ, මේ මට්ටමේ කමටහන. ඕක දිගටම ඉදිරියේදී භාවිතා කරා කියලා කිසිම ගැටලුවක් නැහැ. ඕක වරදින්නේ නැහැ ඉස්සරහට. තේරුණානේ? එතකොට ඔය කාලේ වෙනකොට පුළුවන් තරම් අර මග අරපු කම්මැලිකම් වලින් හදා නොකර ඉන්න වැඩ gederi කරන්න පටන් ගන්න. තේරුණානේ? නැතුව මේ හැමදැනම ගිහින් ඉඳගෙන භාවනා කරන්න යන්න එපා ඔතේ. අර කරන වැඩේම භාවනාව වෙනවා. දැන් ඊයේ තරනමත් කිව්වා දැන් මාස 6කින් කරේ නෑ කියල. කරන්න ගියාම අමාරුයි. ඇත්තට ඉන්න දැන් ආය භාවනා කරන්න තමන් හිතලා අර පරණ කරපු භාවනාව කරන්න ගියොත් භාවනාව එපා වෙනවා. ඉඳගෙන කරන්න ගියොත් ඉක්මනින් එපා වෙනවා. තේරුණානේ? සක්මන් කරන්න ගියොත් අර මුලදී අපි ඉගෙන ගන්න කාලේදී සතිය පවත්තමින් ඕන ගමින් 100 පවත්තමින් කරන්න ගියොත් බෑ විනාඩි 10 සක්මන් කරනකොට එපා වෙනවා. තේරුණානේ? මොකද හේතුව දැන් අර සතිය හන්දි වලයි નિરાයාසෙන් තියෙනවා. ඒක gedara වැඩ කරනකොටත් ඒක පැවතුනවා. තේරුණානේ? එතකොට සක්මන් කරනවට වැඩි එයාට ගිය අතු ගහන එක සපක් වෙනවා. දැන් මේක හොයාගන්න බෑ. තේරුණානේ? ඒ ගිය අතු ගහන්න ගිහින් වැඩිෙන් හන්දි නැමෙනවද? තේරුණානේ? දැන් මෙතන භාවනාවේ කමටහන નિરાයාසයෙන් ගන්න හන්දි නැමෙන එකක් උඩනේ. ඉතින් ඒ මට්ටමට ආවොත් එන්න හදාගන්න එතනින් පස්සේ අපිට පහසුයි භාවනා. අපිට තියෙන්නේ පුළුවන් තරම් වැඩ කරන්න. තේරුණානේ? ඒකින් ඕක තමයි ගිහියෝ ගෙනියන්න ඕනේ හොඳම භාවනා ක්‍රම. දැන් මුලදී හැදෙනවා. ඊට පස්සේ අර දේවල් අර කරනේවා දැන් ආමිෂ පිංකම් ඒවා මේවා වුණත් මොකද වෙන්නේ? ඔය ධාතුගුණ තේරෙන දියුම්ම තේරෙන කාලෙ මුලින් මෙන්න මේ වෙනවා. මෙන්න වගේ తాවකාලිකව ගැටළු වෙනවා. වෙනදා බොහෝම උනන්දුවෙන් කරපු බුද්ධ පූජාව උදේ හවස කරන ඉතින් හරි ගෞරවයෙන් කරන්න. ඒ අය දැන් භාවනා කරනවා. ඔය මුල් මට්ටමට භාවනාව තේරෙනකොට ඔය ධාතුගුණ වගේ ප්‍රකට වෙනකොට අර බුද්ධ පූජාව එහෙම කරන්න හිතෙන්නේ. තේරුණානි? හිතෙන්නේ. ඒ හිතෙන්නේ නැත්තේ මොකද? මාර දෙවෙනි මාර්යාගේ බලපෑම අරතිය. හිතෙන්නේ නැත්තේ මොකක් හරි නෙවෙයි, දැන් අදි කුසලයට අකමැති. කම නැහැ. තේම එයාට වටිනවා බුද්ධ පූජාවට වැඩිය අර කයෙන් කය තේරෙන සතිපට්ඨාන. ඒ මුල් කාලේ. තේරුණානේ? නමුත් ඒ උගුලට අහු වෙන්න එපා කවුරුවා. එතන වෙන්නේ එතෙන්දී ඉස්සර අපි බුද්ධ පූජාව තියන්නේ බුදුන් වඳින්නේ උදේ හවස එතනින් ගියාම පිරිත් කියනවා අපි වල් වල ඒව කරන්නේ ඉස්සර ලොකු බියකුත් එක්ක. තේරුණා? බිය මොකද්ද? දැන් අපි ආමිෂ පින්කම් වලට අපේ දෙමව්පියෝ උනත් දැන් සත්තු මරන්න එපා කියලා ගියා දෙන්නේ කොහොමද අම්මා තාත්තා අපිට? කියා දුන්නේ කොහොමද? ඔයගොල්ලන්ටත් එහෙම කියා දීපු ටිකනේ දැන් ඔය වැඩ කරන්නේ. ඔව් බය කරනවා අපාය යනවා කියලා. තේරුණානේ? දැන් ඔයගොල්ලෝ පුරුදුනේ කොහොමද උදේ හවස බුදුන් වඳින්නේ? බයට නෙමෙයිද? බය කරලා නෙමෙයිද? දැන් ඔයගොල්ලන්ගේ ළමයින්ටත් උගන්වන්න ඕන ඔය ක්‍රමයට නෙමෙයිද? ඔය ක්‍රමයට තමයි උගන්වන්න ඕන. එතන බියක් මුසු වෙච්චි දෙයක් තමයි අපේ ඔය ආමිෂ මින්කමේ අපේ මුල තියෙන්නේ. තේරුණානේ? දැන් ඔය සතිපට්ඨානේ වඩනකොට අර බිය නැති කරනවා. ඊට පස්සේ නොකර ඉන්න යනවා. ඒ බිය මෙච්චර ඕන වැඩක් කරන්නේ බියට? තේරුණානේ? දැන් ඕක ඔය බිය නැති කරන්නේ අමුතු දෙයකින් නෙමෙයි. දැන් ඔය අහලා තියෙනවනේ දැන් සතිපට්ඨානේ වැඩෙනකොට සද්ධා චෛතසිකය සද්ධා ඉන්ද්‍රිය වෙනවා. සද්ධා බල වෙනවා. සද්ධා ඉන්ද්‍රිය වෙන්න ඕනේ සතිපට්ඨානේ. ඔය සද්ධා ඉන්ද්‍රිය කියන එක අමූලික සද්ධාව නෙවෙයි. සද්ධා චෛතසිකය තමයි අමූලික සද්ධා කියන්නේ. සද්ධා ඉන්ද්‍රිය කියන්නේ ආකාරෝදී සද්ධාවයි. තේරුණනේ? අර අමූලික සද්ධාවේ තමයි බිය තියෙන්නේ. තේරුණනේ? එන්නේ ආකාරවතී සද්ධාව බලගත වෙනකොට සද්ධා ඉන්ද්‍රිය හරි සද්ධා බල හරි අර බිය නැති කරනවා.
දැන් බියට කරපුටිගේහිනම් නොකර ඉන්ඩ හිතෙන. තෙරණනේ දැන් ඔන්න හොම භාවනාවේ මුල දිමතක ඇති අලුත් කෙනෙක්කාවත් එහෙමයි ඔය භාවනාවේ කය දතුව ධාතුකුණ දෙන්නකොට අරදේවල් ආමිෂ පිංගම නිකන් ඒක ඉස්සර කරපු උනන්දුවක් නැතුව යන උනන්දුව අඩුවෙන. තෙරණ ඒ කියන්නේ බිය අඩුවෙන. දැන් අන්න එතෙන්දී වැඩේ නවත්තපු මිනිහා මෙතෙන්දී අමාරු. තේරුණානේ ඔය මං කියන තුන් දෙවෙනි අවස්ථාවේදී අමාරු. තේරුණානේ එහෙම කවුරු හරි ගෙදර දොරේ කරපු ඔය ආමිෂ පිංකම් අරව මේවා තියෙනවා නම් ඒව නවත්තල හැම තියෙනවා නම් ඔය ධාතු ගුණ දියුම් වෙලා අර හන්දි වලට සතිය එන කාලෙදී ඒව වැඩියෙන් කරන්ඩ. තේරුණානේ එතකොට අර හැබැයි අර බිය හරහා නෙමෙයි ඒක කරන්නේ. එතකොට මේකට එන්නේ මේක වතාවත වෙනවා. දැන් හාමුදුරුවරු කරන්නේ පූජා නෙමෙයි, පැවිද්දන්ට බුදුහාමුදුරු දුන්නේ පූජා නෙමෙයි, වතාවත් කියන. දැන් ඔයගොල්ලන්ටත් අටසිල් ගත්තම ඔය එක එක බයට ගන්න පූජා කරලා හරියන්නේ නැහැ. වතාවත් වෙනවා ඒ පූජාවල් ටික. වතාවත් වල කරෙන්නේ මොනවද? අර හන්දි නෙමෙනේවා. තේරුණානේ? ඒකෙන් සාසනයටත් ආරක්ෂාවක් වෙනවා, තමන්ට කුසලයකුත් වෙනවා, පිනකුත් වෙනවා. ඒව වතාවත්. දැන් භාවනා කරන්න යනවා මේක ඉඳගෙන තප්පලම් ගහගෙන ඉඳලා යන යන්න අර බොරු කරලා. තේරුණානේ? දැන් අර වගේ වෙලාවේදී භාවනා කරලා අර බෝධි එහෙම අමදින්ද වතාවත් චරන්ඩ හන්දි නෙමෙන්නයි ඕනේ. තේරුණානේ? මේ මුල නෙමේ. ආධුනිකයා නම් මෙලෝ දෙයක් කරන්න එපා, භාවනාව විතරක් කරන්න. එතකොට නැවත නැවත ගෙදර දොරේ පවාර ආමිෂ පින්කම් නවත්තලා තියෙනවා නම් දැන් පිරිත් කියප එක නවත්තලා කියනවා කියන්න ඒක ආය කරන්න. මොකක්ද වෙන්නේ? පිරිත් කිව්වා කියලා දැන් බියකට බියක් නෑ. කිව්වත් එකයි නැතත් එකයි. ඉස්සර බයට නේ කිව්වේ මැරි ජාජි ලංකාවේ මැරුණේ මෙහෙ රිංගයි කියලා බයට කියනවා. දැන් එහෙම බයක් නෑ. මොකද ආච්චි එන්නේ නැහැ කියලා දන්න. මොකද ආච්චිට වැඩි හපංගෙනේ මං කියලා දන්නවා. එතකොට තේරෙනවනේ වෙන මොකකින් වන්නේ? ආවට වැඩක් නෑ. නීට වැඩි නරක මිනිහෙන් නම්ම දැන් ආච්චිට වැඩි නරක නම් තමන් නරක ඒකයි කියලා ඔප්පු වෙලා දිනනවා නම් තමන්ටම දැන් ආච්චි හා නීට වැඩි බලය අඩු කෙනෙන්නේ මැරුණා. තේරෙනවනේ? ඉතින් ඒකෙන් හින්දා එතන බයක් නෑ. නමුත් අවසාන වෙනකොට අර පිරිච් කියනකොට අර හන්දි නැමෙන මොන හන්දිද නැමෙන්නේ? ඉඳගෙන කවුරු හරි පිරිච් කියන. තේරුණාද? පිරිච් කියනකොට හකු වැඩ කරනවා. තේරුණානේ? ඒකත් අල්ලනවා පස්සේ සතියට. එතකොට පිරිච් යන්න ආසයි තියෙනවා. ඉස්සර බයට ගියේ, දැන් වතාවත. තේරුණානේ? ඔන්න ඔය නවත්තපු ටික ගෙදරින් ආය පටන් ගන්න ඔය වගේ අය නම්. තේරුණානේ? වැඩ කරන්න පටන් ගන්න. එතකොට ඒක විශ්ින් සතිපට්ඨානයේ ග්‍රහණයට ගන්නවා. තමන් සතියෙන් කරන්න නම් යන්න එපා. ඒ මුල් අය නෙමෙයි මේ කියන්නේ. මේ මට්ටමට දිනු වෙච්ච අය. මේකෙන් හැදියකි. මේකෙන් ඔක්කොම ටික ආය හදනවා දිගට. තේරෙනවනේ? එතකොට එතනින් එහාදී අර කොච්චර මනෝ ඉන්ද්‍රියෙන් මොන ප්‍රශ්න අප අතීතේ වගෙන ආවත් ඒව ගේනවා කෙලවරකුත් නැහැ. හැම වෙලෙම ගේනවා. ගේන එක මකන. තේරෙනවනේ? කය නිශ්චල වුණොත් ගේන එකකින් වද විඳින්න ඕනේ. තේරුණානේ? බලන්න ඕන බැරි වෙලා හරි දැන් එකට වාඩි වෙලා ගෙදර ඉන්නවා. ඔය වගේ කාලෙක වාඩි වෙලා නිසොල්මනේ ඉන්නවා. අර අනිත් කෙනා කවුරු හරි ඉන්න ළමයා හරි කමන්නේ ගිය මොකක් හරි වෙනකොට අම්මට තරහ යනවා. වැරද්දක් කරලා නෙමෙයි. ඇයි ඒ? ඇයි ඒ එන්නේ? අර මනෝ ඉන්ද්‍රිය කියනවා තමන්ගේ පරණ විඳවපු ටික. තේරුණානේ? ළමයා දැක්කම ගේනවා ඒක. ළමයා හින්දා විඳවපු ටික. එයාගේ ප්‍රියාව දැක්ක හැටි ගේනවා. ඒක මකන්න බෑ. තේරුණානේ? නමුත් අර කය නිශ්චල හින්දා මැකෙන්නේ නෑ. ඒ වගේ වෙලාවට ඒ වගේ පුංචි දෙයක් මැකෙනවා. මේ ප්‍රායෝගික ඒවා කියන්නේ අම්මා ජුවින්ගම් එක කපාවා හිටියත් එන්න එදනත් අය කයි තියනෝන්නේ චලනය.
තේරුණානේ. ඒ හින්දා මෙන්න මේ ටික අනුගමනය කරන්න. මේවත් නැතුව ඉස්සරහරි භාවනාව නැත්නම් බොරු කරලා වැඩක් නැහැ. තේරුණානේ. ඔන්න ওই ටික Taman game ටික ඉස්සෙල්ලා සුන්දර විදිහට මේ තරහ යනවා පේනවා, තරහ ගියා මේක හඳුන ගන්නවා. ඔහොම ලක්ෂණ තිබුණාට ඔය කය ධාතු මොන සිවුම් වෙච්ච හැටිය Tamanට එන තරහ පාලනය කරගන්න බෑ. තරහකුත් නෙවෙයි ඒක. ඒක හරියට වර්තමානයේ ඉතාම පිරිසිදු වෙච්ච තරහ. මොකද සතිපට්ඨාණයෙන් කරන්නේ වර්තමානයේ අවිජ්ජා ව්‍යාපාද හටගන්න එක, නවත්තන එක. තේරුණානේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එහෙම නවත්තන ප්‍රමාණයට අනුව අතීතයේ අවිජ්ජා ව්‍යාපාදෝලි වැඩගත්තේ ටිකේ කුණුගොඩ පස්සෙන් එළවනවා. තේරුණානේ. එහෙම කුණුගොඩක් නැත්නම් ඔයගොල්ලෝ මිනිස්සුයොත් නෙමෙයි. නිකන් රඟපාන්න බෑ කාටවත්. දැන් අවිද්‍යාව ව්‍යාපාද වලින් වැඩ ගන්න නැත්නම් අපි ජීවත් වෙන්නේ නැහැ. තේරුණා නේද? එතකොට ඒ ටික තියෙනවා අපි ළඟ. ඔය ටික එළියට එනවා. ඔන්න ඔය එළියට එන ටිකට සතිපට්ඨානයේදී කරන්නේ මොකද්ද කියන එක තමයි අර බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඒකායනෝ අයම්බික වේ මග්ගෝ. ඒකායනෝ අයම්බික වේ මග්ගෝ කියන්නේ එකම එක මාර්ගයයි මහණෙනි. වෙන මාර්ග දෙකක් නැහැ මේකේ. මෙන්න මේ ආනිසංස සත්‍යෙකට ලබන්න තේරුණානේ. වෙන ක්‍රම නැහැ කියලා. මොනවද ආනිසංස? පළවෙනි එක තමයි සත්තානං විසුද්ධිය. ඔන්න පළවෙනි ආනිසංස. සත්තානං විසුද්ධිය. දෙවෙනි ආනිසංසය ශෝකය සමතික්කමාය. යුගල වචනයකින් තියෙන්නේ ශෝක පරිද්දවානං සමතික්කමාය. ඒකේ පද වාර්ථ ආනිසංස දෙකක් ඔය එකට කියන්නේ ශෝකය සමතික්කමාය වීම හා දෝමනස්සය සමතික්කමාය වීම. එතකොට ආනිසංස තුනයි. පළවෙනි එක සත්‍ය පිරිසිදු කිරීම, දෙවෙනි එක ශෝකය සමතික්කමාය වීම, තුන්වෙනි එක පරිදේවේ සමතික්කමාය වීම. ඊට පස්සේ තියෙනවා තව ආනිසංස දෙකක්. දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. ඔකේ ආනිසංස දෙකක් ඔය. දුක අත්තංගමාය වීම, දෝමනස්සය අත්තංගමාය වීම. තේරුණානේ. ඔන්න ඔය ආනිසංස පහ ලෞකිකයි. ලෞකිකයි කියන එකේ තේරුම මොකද්ද? ලෞකිකයි කියන්නේ අපිටත් තේරෙනවා. මොකද අපි ලෞකික ජීවිතයේ අපි දන්නේ ජීවිතය. තේරුණානේ. එතකොට ආනිසංස පහක් ලෞකිකයි. සතිපට්ඨානේ වැඩිනේ. ඒ ආනිසංස පහ තමයි සත්තාන විසුද්ධිය. මේ ලෞකික සත්‍ය පිරිසිදු කරනවා. විසුද්ධ වෙනවා, සුද්ධ වෙනවා. ඒ වගේම ලෞකික සත්‍යගේ ශෝකය. ශෝකය කියන දුක සමතික්කමාය වෙනවා. සමතික්කමාය. සමතික්කමාය කියන වචන මේ ශෝකය කියන්නේ මොකද්ද? බුදුහාමුදුරෝ දේශනා කරපු විදිහ දැනගන්නත් ඕනේ. හරියට තමන් ළඟට මේ ආනිසංස එනවද නැද්ද කියලා දැනගන්න. තේරුණානේ. නැතුව මේ එක එක්කෙනා කරපු බොරු විග්‍රහයේ මේ හරියන්නේ නැහැ. දැන් ශෝකය කියන්නේ බුදුහාමුදුරෝ ශෝකය කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ. බුදුහාමුදුරෝ පිරිසුදු වෙනවා කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ. නැත්තම් ඉතින් ආනිසංස බලන්න බෑනේ මේ. එතකොට බුදුහාමුදුරෝ පරිදේවේ කියන්නේ මොකද්ද කියලා බලන්න ඕනේ. ඒක තමන් ළඟට එනවද කියලා බලන්න ඕනේ. තේරුණානේ. නැතුව මේ එලි බෙනිලා හරියන්නේ නැහැ මේ වැඩි. ඔන්න ආනිසංස. දැන් ශෝකය පරිදේව සමතික්කමාය වෙනවා, පරිදේවේ සමතික්කමාය වෙනවා, දුක අත්තංගමාය වෙනවා. අත්තංගමාය කියන්නේ දුක නැති වෙනව නම් නෙමෙයි. තේරුණානේ. දුක නැති වෙනවා කියලා නෙමෙයි මේදී. ඒතර දුක කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් ඕක ඇති වෙනවද නැති වෙනවද කියලා ඕන රඟපෑමක් කරන්නේ නැහැ. මට දුකක් නැහැ. පුටු උඩ නින්ද ගියාම කියලා ඔය ඉන්නේ අතට. දැන් දුක මේක සතුටටානේ ආනිසංස දන්නේ නැහැ නේ. පුටු උඩ නින්ද යනවා කියලා නේ ඉතින්. තේරුණානේ. එහෙම ආනිසංසයක් ලැබෙන්නේ නැහැ නෙමේ. දැන් එතකොට දුක කියන්නේ මොකක්ද? දෝමනස්සයත් අත්තංගමාය වෙනවා. තේරුණානේ. එතකොට දැන් බලන්න ඔය පහ ලෞකිකයි. ලෞකිකයි කියන්නේ මේ භාවනා කරන ඕන ගැහණු කෙනෙකුට හෝ පිරිමි කෙනෙකුට මෙලෝ මලපොතේ අකුර බැරි වුණත් තේරෙන්නේ.
පණ්ඩිතයන්ට නම් තේරෙන්නේ. ඒ පණ්ඩිතයා රෝගේ දන්නේ තේරෙන්නේ, දුක දන්නේ. ඒක හින්දා තේරෙන්නේ. දැන් අපි බලමු පුළුවන් තරමින් බුදුහාමුදුරු පෙන්නන දේ විග්‍රහ කරගන්න ඉස්සෙල්ලා ආනිසංස ටික තමන් කරලා බලන්න ලැබෙනවද කියලා. ලැබෙනවද කියලා ඉස්සෙල්ලා දැනගන්නකෝ. ආනිසංස වල බුදුහාමුදුරු දෙන අර්ථකථනය මොකද්ද කියලා ඉගෙන ගන්න ඉබේ. තේරුණා නේද? දැන් ලෝකෝත්තර ආනිසංස දෙකක් තියෙනවා. ඒ දෙක තමයි ඥායස්ස අධිගමාය. ඔන්න 6 වෙනි ආනිසංසයේ ලෝකෝත්තර එක. ඥායස්ස අධිගමාය. ඒකේ තේරුම අධිගම ඥානයේ ලැබෙන එකයන් ක්‍රමයේ සතිපට්ඨානයේ වැඩිමයි. අධිගම ඥානය කියන්නේ ලෝකෝත්තර ස්වરૂපය. තේරුණා නේද? එහෙනම් මේ සිල්විය ඥානය ලැබෙන්නේ නැහැ මේකේ. අධිගම ඥානය කියන්නේ උපාදී ඥානෙට. තේරුණා නේද? වෙන වෙන නිකන් තමන්ගේ දිනෙදා ජීවත් වෙන්න පහළ වෙන ඥාන වලට අධිගම ඥාන කියන්නේ නැහැ. අභිඥා වලට අධිගම ඥාන කියන්නේ නැහැ. තේරුණානේ? අනුන්ගේ හිත් පේන එකට අධිගම ඥාන කියලා ධර්මයේ කියන්නේ නැහැ. ඒ වාතක පාති ගහන්න ලැබෙන්නේ සතිපට්ඨානෙ වන්නලා ඔන්න ඕවා. හිත් කියවන්න පුළුවන්. ඒවා මේ ඥානි සංසන. දෙවියෝ පේනවා. දෙවියෝ වෙන්න බෑ අධිගම ඥාන වලට. තේරුණානේ? දෙවියන්ගේ හඬ ඇහෙනවා. ඒව වෙන්නත් බෑ අධිගම ඥාන වලට. සතිපට්ඨානෙන් ඒව වෙන්නේ. තේරුණානේ? දැන් අධිගම ඥාන ලැබුණා කියලා පටිච්චසමුප්පාදයේ හිං හඬින් ඇහෙනවා. ඕව අධිගම ඥාන නෙමෙයි, ඒවා පිස්සු. එන්නේ නෝ උපාසක උපාසිකවන්ට ලැබෙන ඥානෝය. හුඟක් කල සතිපට්ඨානේ වැඩුවම අවිද්‍යා පත්‍යා සංඛාරා කියලා කොච්චර හරි ඇහෙනවා. දැන් ප්‍රශ්න වලට අහන්නේ. ඉතින් මේ සතිපට්ඨානේ ආනිසංස කියලා. අමුතු හඬකින් අහන්නේ. නෑ අමුතු හඬ කවදාවත් අහලා නෑ. දැන් ඉතින් ඔය අහ ඔය හැම බේරෙන්න බැරි උපාසිකාව ඉන්න. කොහොම හැමදාම ඇහෙන්නේ අවිද්‍යාපච්චය සංඛාරා. මේ අමුතු හඬ. දැන් බැලුවම ඒ හඬේ අමුතු බව මොකද්ද? අමුතු හඬක් නෙමෙයි. ඒ උපාසිකාවට ඉස්සර ඇහිච්ච ජුවානිස්ගේ හඬමයි. එහෙනම් දැන් ආ කියන්නේ ඒගොල්ලෝ වෙලකයට නිකන් ඔය ඇහෙන්නේ හිටිගම අනේ සුදු ඇහෙනවා මේ තනියෙන් ගෙදර ඉන්නකොට. තේරුණා නේද? අමුතු හඬකින් ඇහෙන්නේ ඉතින්. ආහනකින් නැහැ. ඕ වෙලා නැද්ද ඉතින්? මේ 60ට පෙර 60න් පස්සේ සතිපට්ඨානේ වැඩුවා අරජුවානිගේ මහණෙන් ඇහෙන්නේ සුදු කියලා නෙවෙයි. තේනම් එහෙනම් කොහොමද? අවිද්‍යා පත්‍ය සංඛාර. එහෙනම් ඔන්න ඕහානි සංසුලු. මොකද ඕහානි සංසුලු වෙන්නේ? ධර්මයේ දන්නේ නැති කම. ධර්මයේ දන්න ගෞරවය. අර පරණ එකමයි ඔය. අමුතු භාෂාවකට හැරිලා. තේමහනේ. නැතු මේ දෙවියේ කතා කරා නෙමෙයි. එදා කතා කර බෙව්වමයි ඔය අමුතු වන්නකින් දැන් කතා කරන්නේ දෙවියෝ. තේරුණානේ? ඉතින් ඕවා සතිපට්ඨාන ඥානිසංස නෙමෙයි, ඕවා අධිගම ඥාන නෙමෙයි. අධිගම ඥාන කියන්නේ බුදුහාමුදුරෝ මා සෝවාන් සකදාගාමි අනාගාමි මාර්ගඵල ඔක්කොම අධිගම ඥාන. තේරුණානේ? හැබැයි මෙලෝ මිනිහෙකුට ඕක තේරෙන්න නම් බෑ. ඒ කියන්නේ භාවනා කරන ශ්‍රාවකයන්ට මන් ලැබුවේ මෙන්න මේකයි කියලා තේරුනොත් එයා ශ්‍රාවකයෙ නෙමෙයි. තේරුණා නේද? එයා අර යුවානිස් වගේ කෙනෙක්. තේරුණා නේද? ඒක හින්දා මෙතන මේ ලෝකෝත්තර ඥාන දෙක, එකක් අධිගම ඥාන, ඥායස් අධිගමය කියන එක. අනික තමයි ලෝකෝත්තර ඥාන නිබ්බානස්ස සච්චික්‍රියයි. ඒ කියන්නේ රහතන් වහන්සේ බවට පත් වීම. තේරුණා නේද? ඔය දෙක ලෝකෝත්තරයි. ඔය දෙක ඔයගොල්ලන්ට තේරෙන්න බෑ. ඒක හින්දා මම ඔය ආනිසංස වලින් ගියා දෙන්නේ පහයි. තේරෙන්නේ නැති තේරෙන්නේ නැතිකම මොකද? මට තේරෙන්නත් එපේ මං ගියා දෙන්නේ. තේරෙන්නේ නැහැ. නැන්දි අධිගම ඥාන මට තේරෙන්නේ නැත්නම් මං කොහොමද ගියා දෙන්නේ?
නොනට කියා දෙන්න පුළුවන් අර ලෞකික ඥාන ටික මොනවද ආනිසංස බුදුහාමුදුරුවෝ. ඒක මොකද ඔයගොල්ලන්ට හරියට භාවනා කරොත් ඒවත් දකින්ද තමන්ගේ ජීවිතයට හරියට බොරු නොකර හොර වැඩ නොකර කරොත් මේ ආනිසංස හරියට බුදුහාමුදුරුවෝ පෙන්වන වචනේ අර්ථය දන්නවනම් තමන් නිහතමානී නම් තමන්ගේ ජීවිත කතාවෙන් මේවා දැනි. හැබැයි මතක තියාගන්න ඕනේ තව උගන්වන්න ඉස්සෙල්ලා කියා දෙන්න ඕනේ බුදුහාමුදුරුවෝ මේකත් කියලා තියෙනවා මේ සතිපට්ඨානේ ආනිසංස. ඒ කියන්නේ ආනිසංස දැන් හතක් තියෙනවා, හතෙන් පහයි මං කිව්වා. අපිට තේරෙනව නම් තේරෙන්නේ, තේරෙනව නේද? අරවා ලැබුණත් තේරෙන්නේ නැහැ. ඒක හින්දා හොයන්න යන්න එපා බොරුවට. මුල් ඒවා ලැබෙනව නම් අනික ලැබෙන එක ඒකාන්ත වෙන්න එපා. මේ තමන් කරන්නේ සතිපට්ඨානේ වෙන්න එපා. වෙන ක්‍රමයකට අනික ලැබෙන්නේ නැහැ. තේරෙනව නේද? එතකොට දන්නේ එක තේරෙන එක ඉගෙන ගන්න මහන්සි වෙන්න. එතකොට තේරෙන්න ඕනේ හරියට ඉගෙන ගත්ත සත්තානා විසුද්ධිය සත්‍ය පිරිසිදු වෙනවා කියන්නේ මොකද්ද කියලා. බුදුහාමුදුරන්ගේ වචනේ තේරුම් ගත්තොත් තමන් කරන්නේ සතිපට්ඨානේ නම් තමන්ගේ පිරිසිදු වීම තේරෙන්න ඕනේ. තේරෙන්න. හැබැයි පිරිසිදු වෙනවා කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ පිරිසිදු වෙනවා කියන්නේ මොකටද කියලා ඉගෙන ගන්න ඕනේ. නැතුව තේරෙන්න බෑ. ඊගාට සෝකය සමතික්කමාය වෙනවා. සෝකය කියන්නේ බුදුහාමුදුරුවෝ මොකටද? සෝකය කියන දුක මොන වගේද බුදුහාමුදුරුවෝ දේශනා කරන දුක? ඒක සමතික්කමාය වෙනවලු. නැති වෙනව නෙවෙයි සමතික්කමාය කියන්නේ ඉක්මවනවා. සමතික්කමාය කියන්නේ ඉක්මවනවා. එතන සෝකය ඉක්මවනවා. නැතුව සෝකය නැති කරනවා කියන එකක් නෙමෙයි මේ කියන්නේ. පරිදේවී ඉක්මවනවා. ඒ වගේ ඒ එන්නේම තමන්ගේ ජීවිතයට එකතු වෙන්න ඕනේ. තමන්ට අත්දකින්න වෙන්න ඕනේ. ඔන්න ඕක තමයි සතිපට්ඨාන ආනිසංස දැනගන්නවා කියන්නේ. දුක අත්තංගමාය වෙනවා. අත්තංගමාය කියන්නේ දුක නැති වෙනවා නෙමෙයි. දුක කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ මෙතන. දුක අත්තංගමාය කියන්නේ මගේ නෙමෙයි වෙනවා. තංගමාය කියන්නේ මගේ වෙනවා. තේරුණාද? දුක මගේ නෙමෙයි වෙනවා. මොකක් කරොත්ද? සතිපට්ඨානේ වැදුවොත්. ඕක ආනිසංස. දෝමනස්සේ අත්තංගමාය වෙනවා. දෝමනස්සේ මගේ නෙමෙයි වෙනවා. තේරුණාද? නැතුන් දෝමනස්සේ නැති වෙනව නෙමෙයි. අර රඟපාන්නේ බොරුවට. මට නම් කිසි දෝමනස්සයක් නැහැ. මට කිසි දුකක් නැහැ. කියලා පුටු උඩින් දාගන්න. තේරුණාද? ඉතින් ආනිසංස දන්නේ ඒක වෙන්න බෑ. ඊළඟට බුදුහාමුදුරුව තව දෙනවා මේකට. මේ මම මෙතෙන්දි මේක මතක් කරලා ඉන්නවා. මේවා බුදුහාමුදුරුවන්ට සතිපට්ඨානේ වැදුවම සත්තානං විසුද්ධිය සත්‍යය පිරිසිදු වෙන ආකාරය බුද්ධ ඥානයට තේරුණා. තේරෙන විදිහයි ඕනම ශ්‍රාවකයේ ඕනම ගිහියෝ පැවිදි ශ්‍රාවකයේ සතිපට්ඨානේ වැදුවම ඔය කියන ආනිසංසය තමා තුළ තේරෙන විදිහයි මුගක් වෙනස් කියනවා. ඒකත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ශ්‍රාවකයාට මේ ආනිසංස තමන් වඩන සතිපට්ඨානය තුළින් තේරෙන්නේ වඩුවට වෑමිට ගෙවෙනවා වගේ කියලා. ඕකත් දැනගෙන ඉන්න ඕනේ. නැතුව මේ මැජික් විදිහට තේරෙන්නේ මේව නෙමෙයි. මේ එලිපේනවා වගේ ඒවා නෙමෙයි. ශනික ඒවා නෙමෙයි. එන වඩුවට වැමිට ගෙවෙනවා තේරෙනවා වගේ උපමාව ඕකයි. ඉතින් වඩුවට වැමිට ගෙවනවා වගේ කියන්නේ දෙන්න දින හොඳම උපමාව බුදුම. දැන් වඩුවේ දවසක් වැඩ කරොත් වැයෙන් හරි මොකක් හරි ආයුධයක ලීමිතක් තියෙන ආයුධයකින් ඒ වඩුව දවසම වැඩ කරලා උදේ ඉඳලා වැඩ කරනවා හවස් වෙලා වැඩ ඉවර වෙලා අර මිට දිහා බලලා කීයේ කිද අද මෙච්චර ගෙවුණා කියලා මිට ඈ බෑ. තේරෙන්නේ නැහැ. වඩුවගේ ඥාණයට අහුවෙන්නේ නැහැ. තේරුණා? නමුත් ඒ දවසේ ඒ වැඩ කරන හින්දා වැඩ කරපු හින්දා ගෙවුනේ නැද්ද මිට? ගෙවුණා. ගෙවුණ ප්‍රමාණය අහුවෙන්න තරම් ඥාණයක් නැහැ. තේරුණානේ? නමුත් වඩුව අවුරුදු දෙකක් ඒ ආයුධයෙන් වැඩ කරලා අවුරුදු දෙකකට ඊතර පස්සේ බැලුවොත් මිට දිහා මොකද වෙන්නේ? ඈ දැන් මිට ගහපු දවසේ ඉඳලා අද වෙනකොට හුඟක් ගෙවිලා කියලා තේරෙනවද නැද්ද?
ඔන්න ශ්‍රාවකයාගේ ඥානය ඔන්නේ වගේ කියන. තේරෙනවද? බුද්ධ ඥානේ හිම එක නෙවෙයි, ඒ මොහොතෙම තේරෙන එක. එහෙනම් දැන් ඔයගොල්ලන්ගේ ඥානයත් ඔය වගේ කියලා හිතන්න ඕනේ. නිකන් පණ්ඩිතකම් කරන්න බෑ මේ. තේරෙනවද? එහෙනම් තමනු සතිපට්ඨානේ වඩවුවම ඔය බුදුහාමුදුරු දේශනා කරන අර තමන්ගේ පිරිසිදු වීම සිදුවෙන එක තේරෙන්නේ අවුරුදු එකක් දෙකක් යනකොටයි. ඉස්සරට වැඩිය මම පිරිසිදුයි කියලා. දැන් එහෙම නෙවෙයි නෝ. උපාසිකා ඥානයට තේරෙන්නේ කොහොමද? අද උදේ පැයක් භාවනා කරපුවා, පැයට පැය ඉවර වෙනකොට ඥාන පහළ වෙනවා. ඔක බොරුව නෙවෙයි. තේරුණාද? ඔය දැනගන්නද බුදුහාමුදුරන්ගේ ධර්මය? ඔව්, ඔක්කොම බොරු. තේරුණාද? මේ ඔක්කොම බුදුහාමුදුරු දේශනා කරලා දෙනවා. මෙන්න ශ්‍රාවකයාට තේරෙන විදිය බුද්ධ ඥානය මෙහෙම. තේරුණාද? ඔයගොල්ලන්ට කාලයක් ඔය සතිපට්ඨානේ වඩන. ඔර දැන් ගිය අවුරුද්දේ ඉඳලා මේ අවුරුද්ද වෙනකන් ඔය කෙරුණා නම් ටිකක් මොනවා හරි භාවනාවක්. මේ කාලේදී අර වඩුවට වගේ තේරෙයි මගේ මොය ධර්මයේ දන්නවනම් ඔය කියන ආනිසංසාපි ඉගෙන ගත්තොත් හරියට බුද්ධ වචනේට අනුව මගෙත් මෙන්න මෙහෙම ගුණ ටික අන්නම් ඉස්සර මේ වගේ අඩුවක් තිබුණා, දැන් ඊට වැඩිය මේකේ ගුණයක් තියෙනවා. නිකන් එකපාරට මේ ශ්‍රණිකව මන අහල මේ ඥාන වහල වෙන්න බෑ කාට. තේරෙනවනේ? ඒක දැනගෙන කරන්න ඕනේ. දැන් ඉතින් ඔක්කොම ගියා දුන්නා, දැන් මොනවද අඩුවනේ? ආනිසංස පහක් කියා දෙන්න පුළුවන් කිව්වා. දැන් දවලන්න ඕනේ ඔය සත්තාන විසුද්ධියා කියන්නේ මොකද්ද? ඔය වගේ ආනිසංසවල බුද්ධ වචනේ මොකද්ද? ඒක අනුව තමන්ට එතකොට ජීවිතයට ගලප ගන්න. තේරෙනවනේ? ධර්මයේ ඉගෙන ගත්තොත් පුළුවන්. දැන් ඉස්සෙල්ලම බලමු අද මේ වෙලාව ගියත් නම් එක කාරණේක ධර්ම කාරණා ටික පැහැදිලි කරනවා. මම නෙමෙයි ඒක මිනිස්සු කරන්න ඕනේ, තමන්ගේ භාවනා කරපු ආකාරයයි තමා තුලින් මේක. අනුන්ගෙන් නිකන් සාස්ත්‍ර අහලා බෑ මේ. කපුව කට්ටඩිය පස්සේ ගිහිල්ලා මං මගේ මේ ඥානේ පහළ වෙලාද මේවා ලැබිලාද කියලා අහන්න බෑ. එහෙම ශ්‍රාවක ගුණ නැහැ. තේරෙනවනේ? ශ්‍රාවකයා ධර්මයේ දැනගෙන ශ්‍රාවකයාම තීන්දුව වෙන්න ඕනේ මගේ මේ වගේ ලක්ෂණ තියෙනවා කියලා. එහෙනම් ශ්‍රාවකයා ඉගෙන ගන්න ඕනේ බුදුහාමුදුරුවෝ පෙන්නන ගුණ. දැන් බලමු උදේවාරේ මම එකක් පැහැදිලි කරනවා, අනිත් ටික පස්සේ හවස බලන උත්සාහ ගන්නවා පැහැදිලි කරන්න. දැන් පළවෙනි එක තමයි සත්තාන විසුද්ධිය. මේකේ තේරුම සත්වයා පිරිසුදු වෙනවා. ඒකට ඉස්සෙල්ලා හිතා ගන්න ඕනේ තමනු සතෙක් කියලා. දැන් ඒ විරුදු වෙන්න මම සතෙක් නෙමෙයි කිව්වොත් දෙවියෙක් වගේ රඟපාන්න කිව්ව බෑ නෙමෙයි. තමන් ඉස්සෙල්ලාම කාද කියලා දැනගෙන ඉන්න බෑ. එතකොට භාවනා කරන එක තමයි සත්වයා. තේරෙනවද? දැන් ඒ සත්‍යය පිරිසිදු වෙනවද? දැන් පිරිසිදු භාවය කියන එක බුද්ධ බුදුහාමුදුරුව පිරිසිදුයි කියන්නේ අපිරිසිදුයි කියන්නේ එක දෙයකට, පිරිසිදුයි කියන්නේ තව දෙයකට. සත්‍යය මොන සංසාරගත සත්‍යය පිරිසිදු භාවය මනින්නේ බුදුහාමුදුරුව අනබිජ්ජා ව්‍යාපාද සංකල්පනාවල එන ස්වરૂප දෙකයි. පිරිසුදු සත්වයාගේ තියෙන සංකල්පනාවල අනබිජ්ජා අව්‍යාපාද. ඒ කියන්නේ මොකද? නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා සංකල්පන. ඔන්න පිරිසුදු සත්වයාගේ තියෙන සංකල්පනාව. මේ සත්වයා මනින්නේ පිරිසුදු අපිරිසුදු භාවයෙන් මනින්නේ කායික ක්‍රියාවලින් නෙමෙයි බුදුහාමුදුරුවෝ. තේරුණානේ? මේ ඔය ශාරීරික පාඩ කරපු ලස්සන කරපු ඒවයෙ නෙමෙයි. පිරිසුදු භාවය අපිරිසුදු භාවයෙන් මනින්නේ සත්‍ය සතාගේ සත්වයාගේ සංකල්පනාවල ඇති වෙන කුසල පාක්ෂික භාවය හා අකුසල පාක්ෂික භාවය. තේරුණාද? එතකොට අපිරිසිදු සත්වයන්ගේ වැඩි අභිඥා ව්‍යාපාද. පිරිසිදු සත්වයන්ගේ තියෙන්නේ අනභිඥා අව්‍යාපාද. තේරුණානේ? දැන් එතකොට තමන් ළඟ බොරුවට හැදුව මන් ළඟ 5000 ඉඳලා තිබුණේ අනභිඥා අව්‍යාපාදමයි කියන නළුවට නිලියට සතිපට්ඨානේ වරලා නිකන් හොයන්න බෑ. බොරුකාරී කියා. තේරුණානේ? තමන් දැනගන්න ඕනේ තමන් ගෙවපු ජීවිතේ මෙතෙක් කල තමන් තුල තිබිච්චේ නැහැදිච්ච කන් දෙකක් වන අභිජ්ජා ව්‍යාපාද කොච්චර තිබුණාද කියලා. දැන් නම් කොහොමද මන්නේ? තේරුණානේ?
අභිජ්ජා කියන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණක් එනකොට ඒ අරමුණෙන් හටගත්ත සිතේ සංකල්පනාවල හටගන්න ඇලීම අභිජ්ජා. ඇලෙන ගතිය, කැමැති ගතිය, ආස ගතිය. තේරුණනේ? ව්‍යාපාද කියන්නේ ඇහැට කනට නාසයට දිවට කයට මනසට අරමුණක් එනකොට තියෙන ගැටෙන ගතිය, හකමැති ගතිය. නැගිටි ඔය ගති දෙක ගේ ඇතුළේ නැද්ද? නෑ. දැන් අභිඥා මෙච්චර කල් භාවිතා කරේ නැත්නම් ඔය ගෙවල් දොරවල් හදයිද? මෙහෙම වෙන දෙයක් උදව්වුන්නේ නෑ. දැන් මොන ඇඳුම් බැලඳුම් ඔච්චර රාපු සවාරි ගිහිල්ලා ගන්නෙ මොකටද? මොකද මේ වෙන දෙයක් උදව් වෙලා නැහැ. අනභිඥා උදව් වෙලා නැහැ. අව්‍යාපාද උදව් වෙලාද? නෑ, අභිඥා. තේරුණනේ? හොඳ දේවල්ම කන්න හදන්නේ මොකද? රස දේවල්ම කන්න හදන්නේ මොකද? සතියක් යනකොට මෙහි හිටියා හොඳ හෝටලයකින් කෑම නැත්නම් නිකන් පණ නැත්නම් මොකද? පිරිසිදුයින්ද? නැහැ, අපිරිසිදුයින්ද? අභිජ්ජායි. තේරුණනේ? ඔය ටික නැතුව ජීවත් මං කියන්නේ ඔය ටික නැතුව ජීවත් වුණා නම් මනුස්සයෙක් නෙවෙයි කියන්නේ. මොකද ඔය ටික නැතුව පිරිසිදු සත්වයේ ඉන්නවා ලෝකේ. බුදුහාමුදුරුවෝ පෙන්නන පිරිසිදු සත්වයේ ඉන්නවා. මිනිස්සුයෙ නෙවෙයි ඒගොල්ලෝ. දෙවියොත් පිරිසිදු නෑ. මිනිස්සු බුදුහාමුදුරුවෝ පෙන්නන පිරිසිදු සත්වයන්ට දෙවියොවත් වැටින්නේ නෑ. තේරුණානේ? මොකද දෙවියා ළඟ තියෙනවා අවිජ්ජා. අනවිජ්ජා, අවිජ්ජා තියෙනවා. අව්‍යාපාද අඩුයි දෙවියන්ට. අපිට වැඩිය අඩුයි. එච්චරයි දෙවියන්ගේ තියෙන අපිට වැඩිය උසස් ගුණ. තේරුණානේ? අපිට අභිඥා තියෙන ව්‍යාපාදයක් තියෙන එක හින්දා අපි හුඟක් අපිරිසිදු දෙවියන්ට වැඩි. හැබැයි දෙවියෝවත් පිරිසිදු සතෙක් නෙමෙයි බුදුහාමුදුරන්ට. පිරිසිදු සතෙක් වෙන්නේ අභිඥා ව්‍යාපාද සංකල්පනාවල හටගන්න නැති සත්වයන්ට. ඒ සත්වේ බ්‍රහ්ම. මොන බ්‍රහ්ම කියන සත්වයෝ පිරිසිදුයි. මොකද හේතුව? අභිඥා ව්‍යාපාද බ්‍රහ්ම ජීවිත කාලේම හටගන්නේ. තේරුණනේ? එහෙනම් මිනිස්සු අපිරිසිදුයි. මොකද අභිඥා ව්‍යාපාද කොච්චර හරි අර මං කිව්ව වයස වැඩි වෙනකොට ඔක දෙකක් මාරු වෙන. ඉස්සර අභිඥා වෙච්ච ටික වයස වැඩි වෙනකොට සුදු කොටි මෙරුණම ඒ අරමුණම ව්‍යාපාද වෙන. දෙවියන්ට ඔහොම විකාර වෙන්නේ. තේරුණානේ? මනුස්සයන්ගේ ওই විකාරෙත් තියෙනවා. එතකොට අපි සුදුයි. එතකොට අපි සුදු භාවයේ මනින්නේ අභිඥා ව්‍යාපාදෝලි. තේරුණානේද? එතකොට තමන් දැනගන්න ඕනේ මගේ මේ අර වයස යනකොට මේක මාරු වෙනකම් බලා ඉන්න බෑ. දෙහනවා. එතකොට මම ඉන්න බෑ මේ සතිපට්ඨානේ ආනිසංස. එතකොට කොහොමත් වෙන්නේ ඒක නිකම්ම අනිත් පැත්ත ගහනවනේ. අනවිඥා වෙනවනේ, අවිඥා ව්‍යාපාද වෙනව, ව්‍යාපාද අවිඥා. ඒ වයස රත්නියා. දැන් ඒකේ ඒ කාලේ මම ඉන්න බෑ මේ. එතකොට දැන් මෙන්න මෙහෙම මෙන්නේ. අපි හිතමු කවුරු හරි ඔය සතිපට්ඨානේ වැඩිලා අඩුම්ම ගාන අර ධාතු ගුණවත් තේරෙනලා ඉන්න ඕනේ. එතනින් මෙහා හිතන් දෙපා මේ වගේ නේ. තේරුණානේ? මේ ආනිසංස හොයන්න යන්න එපා. ඒ ධාතු ගුණ තේරෙන කාලේ ඉඳලා ඒවා එක භාවනාව යනවනේ. එතකොට ඇලීම් ගැටීම් එක අනුභවනාවක් ඒ. අන්නේ කාලේ වෙනකොට දැන් තමන්ට තමන්ගේ ජීවිතයේ තමන්ම දැනගන්න ඉස්සර දැන් හුඟක් ඇඳුම් පැළඳුම් වල තමන්ට ආවේනික රටාල් දිනවා මේකේ. නැතු මේව නරක නෙමෙයි, මේව මානව හිමිකම්. තේරුණානේ? මේ අභිජ්ජා ව්‍යාපාද මානව හිමිකම් එන්නේ. එතකොට තම තමන් පුරුදු කරපු ස්වරූපය අනුව එක පුජ්‍යලයක ඇඳුම් වලට ආසමෙන්ද පුළුවා. තේරුණානේ? ඒ කියන්නේ මොකද්ද? ඇඳුම් වලට අභිජ්ජා ඇති වෙනවා වැඩි. තේරුණානේ? ලස්සනට අඳින්න කැමති. තව කෙනෙක් ලස්සනට ලස්සන මල් හදන්න කැමති. ඒත් අවිඥානේ. දැන් මනුස්සකමේ තියෙනවනේ ඔවා. තේරෙනවනේ? එතකොට ඔය වගේ තමන්ට ආවේ නිකව ඉස්සෙල්ලා දැනගන්න ඕනේ තමන්ගේ වැඩියෙන්ම අනික් කෙනෙකුට වැඩිය මගේ මටම ආවේනික වෙච්ච වැඩිපුර එදෙන අවිඥා තියෙන දේවල් මොනවද කියලා තමන් හොයාගන්න ඕනේ. එතකොටයි මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. තේරෙනවනේ? නිකන් රඟපාලා බෑ මල් ළඟ අවිඥා නැහැ කියලා. එහෙමනම් මිනිස්සේ නෙමෙයි. තේරෙනවනේද? එතකොට අපි හිතමු ඇඳුම් වලට ආස කෙනෙක් ඉන්නවා. ඉස්සර ඉඳන් ලස්සනට අඳිනවා කොච්චර හරි හොඳට. ලස්සන කියන්නේ අනිත් කෙනෙකුට වැඩිය ඇඳුම ගැන උනන්දුවෙන් හොඳ ඇඳුමක් අඳින්න ආසයි.
තේරුණානේද? මේක කියලා මනුස්සකමෙන් පිරිහෙනවද පස්පව් වෙනවද? එහෙම ඒ වරද්දක් කියනවද බුදුහාමුදුරුවෝ ගියේකට එහෙම ඉසෙල ඒක දැනගන්න එපේ. මොකද මනුස්සකම කිලිහෙන්නේ නැහැ එහෙම කරා කියලා. තේරුණානේද? එතකොට එයා ඔය භාවනා වඩනකොට අර ඉස්සර ඒ තමන්ගේ ඇඳුමට දැක්කපු උනන්දුව පහ වෙනකොට අඩුවේ. තේරුණානේ? ඒ අඩුවෙන්නේ දැන් වයස ගිහිල්ලා අඩුවෙන්නේ වෙන ක්‍රමයකට. එහෙනම් ඉස්සර ඇඳුමට ආසවෙච්චයි වයස යනකොට ඒ ඇඳුම් පෙන්නේ බෑ. ඒක කියන්නේ අනුන්ටබ්බයි. ඒ අඳිනේ වට. තේරුණානේ? ඒක වෙනම වයස වැරද්දා. තේරුණානේ? ඒ වෙලා තියෙන්නේ අර ඉස්සර ඇඳුම් වලට දැක්කපු අභිඥා ටික දැන් ව්‍යාපාදයට හැරෙනවා වයසෙදි. තේරුණානේද? අර කැමැත්ත නැතුව යනවා අකමැත්තක් බිහි වෙනවා ඉබේම. ඔක වයසේ ප්‍රශ්නේ. දැන් සතිපට්ඨානේ වැඩුවම වෙන්නේ ඒක නෙවෙයි. අර අභිඥා ටික අනභිඥා වලට හැරෙනවා. තේරුණානේ? මේක නිකම් මාරු කරනවා කුසලපක්ෂයට. එතකොට එහාට දකින්නේ ඉස්සර ඇඳුම් වලට ආසාවක් තිබුණා. ඒක ගැන ලොකු උනන්දුවයි වෙනුවෙන් මහන්සි වෙනවා. ඕටි කරන්නේත් ඇඳුම් ගන්නමයි. එහෙම මොකෙක් හරි කතා කරෝ ටෑග් ඉල්ලන්නේ හොඳ ඇඳුමක්මයි. ඔන්නෝම ඉතින් අර අවිජ්ජා වල වැඩ දින අතීත කාලේ. තේරුණානේ? ඒක ඉතින් තමන් හොයාගන්න ඕනේ. මම උදාහරණයක් කියන්නේ එක එක තමන්ට ආවේනිකව ඇති මේ මොනෝනවාද. ඒක මනුස්සකමේ හැටි. එතකොට ඒ අභිඥා ටික දැන් පහ වෙනකොට වෙන්නේ එහෙම නැතුව අර වැරැහැලිය ඇඳලා සුදු රෙදි විරෝගන රට පුරා රත්ලි අලු ගහන එකක් වෙන්නේ නැහැ. තේරෙනවනේ? තමන්ගේ සංකල්පනාවලට තමන්ට තේරෙනවා අර වෑමිට ගෙවෙනවා වඩුවට තේරෙනවා වගේ ඉස්සර මේවා ඇඳලා මං කොච්චර ආස්වාදයක් ලැබුවද අර අභිඥා වල තියෙන සතුටක්. තේරෙනවනේ? ඒ යන්නේ සතුටු වෙන්නේ. තේරෙනවනේ? එහෙම ඇඳුමක් ලැබුණාම දවස් ගණන් නිින්දෙන්නේ නැහැ. එච්චර සතුටුයි. ඒක කෝල් කරලා කියන්න ඉන්නවා 20ක් විතර මට මේක ලැබුණා කියලා. ඌට ඇඳුම් පේන්නේ නැහැ. ෆෝන් එකෙන් පේනවා ඇඳුම්. තේරෙන ඒ උනාට කියන්න ඕන. ඇයි එන්නේම රුදාවක් තියෙනවා අර අභිජ්ජාවල බලයට. තේරෙනවද? දැන් ඒ එන්නේ ස්වરૂපය අඩු වෙනවා. එහෙමනේ. හැබැයි අර හොඳට ඇඳපු එක ඒකේ පුහුණුවක් තියෙනවනේ ඒක අඩු වෙන්නේ නැන්නේ. මං කියන එක තේරුම් ගන්න පුළුවන්ද මන් දන්නේ නැහැ. එහෙනම්නේ දැන් යා හොඳට අඳින්න පුරුදු වුණා කියන්නකො ඉතින් ඒක වෙනම කතාවක්නේ. ඒක ශිල්පියා ශිල්ප ක්‍රමයක්නේ. යා උරු වෙලා තියෙනවා ඒක. හැබැයි ඉස්සෙල්ලා හොඳට ඇඳලා නිකන් හිටියේ නෑ. අනුන්ට ඕක පෙන්නලා ගියෝලා සතුටු වුණා. තේරුණානේ? ඔන්න අභිඥාව වල වැඩ. තේරුණානේ? දැන් සතිපට්ඨානේ වැඩුවම අර හොඳට අඳිනවා පිළිවෙලට අඳිනවා කියන එක නැති වෙන්නේ. තේරුණානේ? අර අභිඥා අඩු වෙලා ඒක අනභිඥා වෙනවා. අනභිඥා වුණා වෙන්නේ හොඳට ඇඳලාට ඒ ගැන තමන් බොරුවට වෙච්චි සතුටු ලබන්නේ නැහැ. ආස්වාදයක් ලැබෙන්නේ නැහැ. තේරුණානේ? ඔන්න අර පිළිසිදු වෙන ක්‍රමය. දැන් ඕක දැනගන්න. ඕක ඉතින් අනික් ඔක්කොටමත් එක හා සමානයි. ඔය තවන්ට ආවේනික අභිඥා ව්‍යාපාද දෙකේම අභිඥා වලට එන්නේ මේ. අභිඥාත් අඩු වෙනවා ව්‍යාපාදත් අඩු වෙනවා. දැන් ව්‍යාපාදේ අඩු වෙනවා කියන්නේ මෙහෙමයි. දැන් තමන් හොයා ගන්න ඕනේ තමන් ගෙවන ජීවිතයේ තමන් එක ව්‍යාපාද වැඩි වීම හරි වෙන එකද? දැන් කියන්නේ නම් මිනිස්සු මට නම් මේ තරහම ජනාධිපති එක්කමයි. එන්නේමයි කියන්නේ. ඒ ජනාධිපති ඕස්ට්‍රේලියාවේ ඉන්නේ ලංකාවේ ඉන්නේ කියන්නේ. මේ ජනාධිපති කවුද කියලාවත් දන්නේ නැහැ. එහෙම කෙනෙක් ඇත්තෙන් නැතුව ඇති. දැන් මේ මෙහි ඉඳලා ව්‍යාපාරය ඇති වෙන්නේ කොහෙද? කාටද? ලංකාවේ ජනාධිපති එක්ක. කොහොම අමුතු මිනිස්සු ඉන්නේ. එහෙනම් එයා කියන්නේ එහෙමයි. මට නම් වෙන කවුරුවත් නෙමෙයි මෙන්න මූ තමයි පේන්න බැරි. ඇහැට පේන්නේ නැහැ මූ. කොහෙ වෙන කොහෙ හරි ඉන්නේ. නැත්නම් දිවි ලෝකෙක ඉන්න කෙනෙක් පේන්නේ බැහැ. ඔය මනුස්සයන්ගෙ තියෙන ව්‍යාපාද. තේරුණානේ? නමුත් ඇත්ත කතාව මොකද්ද? වැඩිම ව්‍යාපාදේ ඇති උනේ කා එක්ක කියලාද හිතන්නේ? ඈ වැඩිම ව්‍යාපාදේ ඇති උනේ ගෙදර ඉන්නේ කා එක්කමයි.
තේරෙනවනේ. ඔය රටේ ඔලෝ ගින්නෙව් එක නෙවෙයි. ව්‍යාපාදයේ ඇති වෙච්ච වාර ගාන ගණන් කරොත් දවසකට වැඩියෙන් ඇති වෙන්නේ ගෙදර ඉන්නේ උන් එක. තේරෙනවනේ. දැන් මෙහි භාවනා කරන්න ආවත් එහෙමම තමයි. මතක් වුණත් බෙලගේව ගෙවහල් දේර වහලා ගියත් දන්නේ නැහැ. මේ මොකද ඇති වෙන්නේ? නේද ජනාධිපති එක නෙවෙයි. තේරෙනවනේ. එහෙනම් තමන් ළඟ එකට ජීවත් වෙන එකට ඉන්න අය එක තමයි අපිට අභිඥා ව්‍යාපාද වැඩිපුර දවසකට ඇති වෙන්නේ. තේරෙනවනේ. ව්‍යාපාදයත් එහෙම. එහෙනම් තරහ යන්නේ අම්මට නම් ළමයි එකයි වැඩි. තේරෙනවනේ. ඉතින් මේ විදිහට තමයි මේක යන්නේ. මනුස්සත්වයේ ඒක තමයි. ඒක නෑ බුදුහාමුදුරු සංසාරයේ දුකයි යයි. දැන් දුක් දෙක තමයි ඔය අභිඥා ව්‍යාපාද. දැන් මේකෙන් අහක් කරන්නේ මොකද්ද? පිරිසිදු වීමෙන් අභිඥා ව්‍යාපාද අඩු කරනවා. ඒක දුක අඩු කරන්නේ එහෙමයි. නැතුව මේ මැජික් එකක් නෙවෙයි මේ. දැන් එහෙමනම් ඔන්න සතිපට්ඨානේ වඩනවා. දැන් ඊතර ඉන්නේ හොඳම කවුරු හරි එකානම් ඉන්නේ. ඌ ඉන්නවනේ තනින් ඉන්නේ නෑනේ. එහෙමනේ. එනිදී තනින් ඉන්නේ නැතුව දෙන්නේ කින්නවනම් මේ සතිපට්ඨානේ ආනිසංස හොයන්න ලේසි. තනින් හිටියෝ මොකක් වන්නේ. හොයන්න බෑ. මොකද තව මිනිහ කල්ල ගන්නත් බෑනේ මේකට හොයන්න. විත්ති හොයන්නේ. තේරුණානේ. එහෙනම් මෙතන බලන්න ඕනේ ආනිසංස තමන් දැනගන්න ඕනේ. දැන් අර විදිහට දරුවෝ වෙන්න පුළුවන්. නැත්නම් ස්වාමියා වෙන්න පුළුවන්. නැත්නම් බිරිඳ වෙන්න පුළුවන්. ඕවා ජීවත් වෙනකොට මේකේ හැම්බලා ගහගෙන බැනගෙන නැති එක වෙනම කතාවක්. මම කියන්නේ ඒ කතාව නෙමෙයි. ඒවා පස්පවුනේ. තේරෙනවා නේද? නමුත් මේ කියන්නේ සංකල්පනා ටිකයි. මෙතනයි මනින්න එකකය. අපිට සිදු වෙන්නේ සංකල්පනාවල. දැන් අපිට එහෙම ඉන්නකොට කරන වැඩවලදී එක එක කිනා කරන ඒවාදී යංගිස තරහවල් ඇති වෙනවා. තේරෙනවා නේද? ඒවා ඒවට ආවේනික දේවල් දිනවා. දැන් ඒක පුජ්‍යලයක් නම් හුඟක් අල්ලා ආශ්‍රය කරනකොට තේරෙනවා මෙයාගේ මේ වැරද්ද හැමදාම ගන්නවා. ඒ කියන්නේ එහෙම නැතුව පාරේ යන මිනිස්සුන්ගේ වැරදි අපිට හොයන්න බෑනේ. තේරෙනවා. උන් කවුරුත් හොඳයි. මිනිස්සුය. තේරෙනවා නේද? දැන් ඔය දැන් තමන්ට තරහ යන්නේ පාරේ යන මිනිහෙක් දැක්ක කියලා තරහ යන්නේ නැහැ. තේරෙනවා නේද? තරහම වැඩිහින් යනවා නම් එකට ඉන්න කෙනා එක්කමයි ඉන්නේ මේක. තේරෙනවද? ඒ කෙනාට ආවේනික එහෙනම් දේවල් Tamanta මාක් වෙනව අවුරුදු 10ක් 15ක් ජීවත් වෙනකොට. මෙන්න මෙයා කරන වැරදි මෙන්න මේවයි. තේරෙනවද? ඒ වැරද්ද දකින්නකොට ඉස්සරම ඉතින් හුඟාන්තරහ යනවා. දැන් ඉතින් ඊට පස්සේ කරන්න දෙයක් නැහැ. ඉතින් කියනවා මෙහෙමයි කියලා. ඒ ගණන් ඒ හරියන්නේ නැහැ. ඒ අරයට ආවේනික එයාගේ චර්යාව ඒකනේ. ඒකට ආයේ වැරද්දම ආයේ තරහ යනවා. ඔහොමම ගිහිල්ලා තරහ යන එක නවතින්නේ නැහැ. අන්තිමට ඉතින් ඔව් කියලා දික්කල් හද වෙන්නේ ඔය පුංචි වැඩි ගණන් ගන්න නැතුව ඉන්නවා. ඒ තරහ යනවා ඉවසගෙන ඉන්න. ඕක නෙවෙයිද ජීවත් වෙනවා කියලා කරා බලන්න. ඔහොම නැත්නම් ජීවත් වෙලා නැහැ. තේරෙනව? ඔන්නෝ හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා මේ ආනිසංස හොයන්න. එතකොට Tamanට ආවේනික ළමයින්ගේ වෙන්න පුළුවන්. අම්මගේ තාත්තගේ වෙන්න පුළුවන්. නැත්නම් මාමගේ වෙන්න පුළුවන්. ඔහොම වැරදි ටිකක් Taman දැකලා Tamanට තරහ යනවා. මේක වැරද්දක් කියලා දන්නවා. තේරෙනවනේ. මනුස්සකමින්න ඉවසගෙන ඉන්නවා. ඒක වෙනම කතාවක්. මේ මනුස්සකමින් ආපිකක්. තේරෙනවනේ. ඒක ඒකට ගරු කරන්න ඕනේ තමන්ගේ මනුස්සකම දිනනවා කියලා. නමුත් තරහ යන එක තියෙනවා. දැන් සතිපට්ඨානිය වඩනවා. තේරෙනවනේ. වඩලා අල්ල යනකොට සමහර ඒවා අරගොල්ලෝ ඉන්නවනේ තව ගෙදර. ඒ කට්ටිය ඒ වැරද්දම කරනවා. මේ සතිපට්ඨානේ වඩලා අර කයේ ධාතු මොනෝක ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්නකොට සමහර ඒවටද ඉස්සර තරහ යනවා තේරෙනවා තමයි මේක වැරදි කියලා. නමුත් ගිහින් කාටවත් බනින්නවා මොකක් කරන්න එක නෙමෙයි මේ කියන්නේ. තේරෙනවනේ. හඳුන ගන්න හොඳට. ඒ තරහ යන්නේ එක වෙන්නේ නැහැ. තේරෙනවනේ. ඒ කියන්නේ මොකද්ද? අර සත්තාන විසුද්ධියගුණේ. තේරෙනවා. ඉස්සර ඒ සත්‍යයා අපිට සිදු වෙනවා අර අනුන්ගේ වැරද්දක් දැකලා. තේරෙනවා නේද? ඒ දකින්න දකින්න අපිට සිදු වෙනවා. දැන් ඒ වැරද්ද යා නොකර ඉන්නේ නැහැ කරනු. කරාට තමන් අපිට සිදු වෙන්නේ. තේරෙනවා නේද? ඔහොම ආනිසංස දිනනවා නම් ඔන්න සතිපට්ඨාන ආනිසංස. වෙන ක්‍රම වලට ඔය හදන්න බෑ. වෙන ක්‍රම වල තමයි ඔය හදාගන්නේ. මෙහෙම හැදිලා තියෙන්නේ. ඕ සතිපට්ඨානෙන් කරන්නේ මෙහෙ කරන්නේ දික්කාරා දේලා. ඒක ආනිසංසයක් නෙවෙයි. තේරුණා.
දැන් ඒවා කීවා කරන්නේ එන්නේ එහෙම තමයි. අමුතු දේවල් භාවිතා කරලා. නැත්නම් මග හැරලා ගිහිල්ලා. තේරුණානේ එහෙම එකක් වෙන්නේ නැහැ. එතකොට දැන් තේරුණාද මෙයා සත්‍ය පිරිසිදු වෙනවා කියන්නේ බුදුහාමුදුරෝ අභිජ්ජා ව්‍යාපාද අඩු වෙනවා. තේරුණා නේද? අභිජ්ජා ව්‍යාපාද නැති වෙනවා කියලා බොරුවට හදාගන්න එපා. අභිජ්ජා ව්‍යාපාද නැත්ේ රහතන් වහන්සේගේ පමණ. තේරුණා නේද? එහෙනම් ඉතින් දමන්තත් තරහ යන්නේ නැතුව මානේ භාවනා කරනවා. දැන් බොරුව රඟපාන්නේ මට නම් කිසිම තරහක් යන්නේ. මොකද මේ භාවනාව යා නිසා. එහෙනම් යා රහත්. තේරුණා නේද? ඒක වෙන්න බෑ. මේ දවස් දෙකක් භාවනා කරා අවුරුද්දක් දෙකක් කරා කියලා ඕක වෙන්න බෑ කාටවත්. තේරුණා නේද? හැබැයි සතිපට්ඨානේ වැඩුවම තරහ යන ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. තමන් හඳුනා ගන්න ඕනේ ඉස්සලා තරහ ගිය ටික එහෙනම්. තේරුණා නේද? ඒක දන්නේ නැත්නම් මේක මනින්න බෑ. ඔන්න පළවෙනි ආනිසංසය. ඉතින් මේ විදිහට උත්සාහ ගන්න තව ඔය මම කියපු කාරණේත් ගැටලු තියෙනවා නම් අපි දවල්ට සාකච්ඡා කරමු. දැන් වෙලාව 10:23 හින්දා මම මෙතනින් මුල් අනුශාසනාව අවසන් කරනවා. අවසර වූ ඉතිරි ආනිසංස ටික සාකච්ඡා කරමු. තව හතරක් තියෙනවා. Tamanට තේරෙනවා නේද? ඒ තේරණේවා ලැබෙනවා නම් ඔයගොල්ලෝ කරන භාවනාව සාර්ථකයි. ඒක මගේ සහතිකයක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයක්. තේරෙනවා නේද? ඔයිට වැඩි ආනිසංස විකෘති ඒවා ලැබෙනවා නම් එයා වඩන්නේ සතිපට්ඨානයක් නෙමෙයි. ඒකත් දැනගන්න ඕනේ. තේරෙනවා නේද? එමේ බොරු ඒවා ලැබෙන්න බෑ මේ. ඉතින් හැමෝටම තමන් කරගෙන යන භාවනාව සාර්ථක කර ගැනීමට මේ ධර්ම කාරණා ටිකත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අනුශාසනාව අවසන් කරනවා. අදත් එකට පමණ තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි.